හරි අද අපි කතා කරන්නේ PowerPoint කියන software එක ගැන. ඊයේ දවසේ අපි පොඩ්ඩක් බැලුවා open කළා මොන වගේද මොනවද එකකින් කරන්න පුළුවන් කියලා. අපි ඊයේ දවසේ PowerPoint software එකෙන් කරන්න පුළුවන් දේවල් පොඩි පොඩි දේවල් ටික කරලා බැලුවා. එතකොට අදත් අපි කතා කරන්නේ PowerPoint software එක. එතකොට මේ Windows PowerPoint එක ගත්තම Mac PowerPoint එක ගත්තම ලොකු වෙනසක් නැහැ. පුංචි පුංචි දේවල් ටිකක් තමයි ඇත්තටම වෙනස් වෙන්නේ. මම ඔයාලට මුලින්ම Windows PowerPoint එකත් එක්ක වැඩ ටිකක් කරලා පෙන්නන්න. අපි ඉස්සරහා පාඩම් වලදී Mac එකේ PowerPoint එකත් එක්ක වැඩ කරන්න පටන් ගමු. ලොකු වෙනසක් නැහැ. ඇත්තටම එකම PowerPoint version එකක් තියෙන දෙකේම 2019. අනේ Mac එකේ 2021 තියෙන්නේ. හැබැයි ඇත්තටම බැලුව බැලමට ලොකු වෙනසක් අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. ස්ක්‍රීන් එක පේනවද ඔයාලට? ස්ක්‍රීන් එක පේනවද? ඔව් සර්. හරි. ඉතින් මේක තමයි PowerPoint window එක. අපි word ගැන කතා කරද්දී මේකේ home tab එකේ තිබුණු දේවල්, ඒ වගේම insert tab එකේ තිබුණු දේවල් පොදුවේ තමයි කතා කරන්න වෙන්නේ. මොකද ඒ දෙකම එකම විදිහට තමයි බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. කිසිම වෙනසක් නැහැ. insert එකේ වෙනස්කම් තිබුණේ new slide කියන එක විතරයි. ඒ වගේම screen recording කියලා option එකක් තියෙනවා. ඒක අපිට අලුත් option එකකට බලා ගන්න පුළුවන්. අනිත් දේවල් ටික තිබුණු දේවල් මතම බලා ගන්න පුළුවන් වෙන උදාහරණයක් විදියට ටේබල් පිච්චර් ස්ක්‍රීන්ෂොට් පිච්චර් ආ ෆොටෝ ඇල්බම් කියන එක වර්ඩ් එකේ බලා ගන්න ලැබුණා. අපි ඒ ගැන කතා කරමු. ඒ වගේම ෂේප් ස්මාර්ට් ටාට් චාට් ඇඩින්ස් මයි ඇඩින්ස් සූම් ඒ වගේම කමෙන්ට් ටෙක්ස්ට් බොක්ස් හෙඩර් ඇන්ඩ් ෆුටර් වලට මතකද අපි ඒ ගැන කතා කරා. වර්ඩ් ඩාට් ඩේට් ඇන්ඩ් ටයිම් ස්ලයිඩ් නම්බර් ඒ වගේම ඔබ්ජෙක්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔය ඔප්ෂන් ටික තමයි අපිට ඉන්සර්ට් එකේ බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හරි දැන් අපි වර්ඩ් එකේදී මේ Microsoft Office පැකේජ් එකේ තියෙන රිබන් එකේ තියෙන ඔප්ෂන් ගැන කතා කරා. අපි ඒව ගැන අවබෝධයක් ලබා ගත්තා. ඉතින් දැන් PowerPoint එකට ආපුවාම අපි දැන් අපි කලින් කතා කරේ Home එකේ තියෙනවා font එක මාරු කරන්න පුළුවන් ඔප්ෂන් එක. සර්. පළය එක මාරු කරන්න පුළුවන් සම පොඩක් ඉන්න. කලර් මාරු කරන්න පුළුවන් මෙන්න මේකෙන් කියලා මම දිගට කතා කරගෙන ගියා. හැබැයි PowerPoint එකේදී ඒ විදිහට කතා කරන්නේ නැහැ. දැන් මම ඒක Word එකේදී කරන්න හේතුව තමයි අපි Microsoft Office පළවෙනි පාඩම තමයි අපි ඒක කරේ. ඒතර අපි දැනගන්න ඕන Office package එකේ තියෙන software එකක් ඇතුලේ මොන වගේ දේවල් තියෙන්නේ කියන එක. දැන් අද ඉඳන් ඒ විදිහට කරන්නේ නැහැ. අද ඉඳන් අපි කරන්නේ තෝරගන්නවා design එකක්. අපි design එක PowerPoint එක ඇතුලේ කරනවා. ඊළඟට මේකේ තියෙන option ඒ වැඩ කරන ගමන් තමයි අපි අඳුරගන්නේ. අදින් පස්සේ පන්ති සිද්ධ වෙන්නේ අන්න ඒ විදිහට. හරි. දැන් මම තෝරගෙන තිනවා ප්‍රසන්ටේෂන් sorry ඊ අපි පළවෙනි ස්ලයිඩ් එක හදපු ප්‍රසන්ටේෂන් එක ඔයාලට මතක ඇති. මම ඒක තෝරගෙන තිනවා අපි අද එතනින් එහා දේවල් ටික ඒ කියන්නේ එතනින් ඒ අපි තෝරගත්ත ෆොටෝ එකේ ස්ලයිඩ් ගොඩක් තිබුණානේ. අපි පළවෙනි ස්ලයිඩ් එක විතරයි ඊ හදලා බලුවේ. මෙන්න මේ ස්ක්‍රීන්ෂොට් එක. මම හිතන්නේ මේ ගෲප් එකට දැම්මා. දැම්මා නේද? මේක දාලා තිබ්බ නේද ගෲප් එකට? ඔව් සර්. හරි. මේ ගෲප් එකට දාලා තිබුණා ඔයාලට පුළුවන් මාත් එක්කම ඩිසයින් කරන්න. ඉතින් මේ PowerPoint කියන software එක ගත්තාම මේක ඇතුලේ තියෙන design සහ animation එච්චරයි. එතනින් එහාට දෙයක් නැහැ. අංකයක design එක ඊළඟට මේකට එකතු කරන animation ටික. ඉතින් මේ දේවල් ටික එකතු වෙලා තමයි presentation එකක් අන්තිමට සකස් වෙන්නේ. ඉතින් අපි එහෙනම් ඊ දවසේ පළවෙනි slide එක හදුවනේ අපි ආයෙත් ඒ slide එක හදමු. දැන් ඊයේ මම ඉක්මනින් හදාගෙන ගියා මේකේ තියෙන ඔප්ෂන් ගැන කතා කරේ නැහැ. ආයෙත් මම පළවෙනි ස්ලයිඩ් එක හදනවා. මේ හදන වෙලාවේදී මේ මොකද්ද කරන්නේ මේ මොකද්ද තෝරගන්නේ හැමදේම අපි කතා කරගෙන යනවා. හරි. එහෙනම් මම මුලින්ම කරන්නේ මේකේ පෙන්වන්න ඕනේ ස්ලයිඩ් එක විතරක් ක්‍රොප් කරලා ඉතුරු කරගන්න නම් අනිත් ස්ලයිඩ් එක පේන්නේ නැති වෙන්නේ මෙන්න මේ විදියට. එහෙම කරන්නේ ගැටලුවක් නැහැ නේද ඔයාලට? නැත්තම් මුලින්ම මෙනු එකේ කතා කරලා පස්සේ ප්‍රසන්ටේෂන් වලට යමුද? මොකද්ද ඔයාලගේ අදහස? මම හිතනවා මේ ක්‍රමය හොඳයි කියලා. ඔය ක්‍රමය හොඳයි හදාගෙන යන්න. හරි. හදාගෙන යන ගමන් මේකේ තියෙන දේවල් කතා කරමු. මොකද අපි මේ වගේ දෙයක් හදනකොට මේකේ තියෙන ගොඩාක් වැදගත් ඔප්ෂන් අපි කතා කරමු. හරි. අපි මුලින්ම හදන්න යන්නේ මෙන්න මේ ස්ලයිඩ් එක. අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේක ඇතුළේ තියෙන දේවල් මොනවද කියලා. දැන් මේක තේරුම් ගන්න අපිට පුළුවන්. ඒකට හේතුව තමයි අපි Word කියන software එකේ මෙනු එකේ තියෙන හැම දෙයක්ම කතා කරලායි තියෙන්නේ. හරි. දැන් ඊයේ දවසේත් අපි මේක හදුවනේ. දැන් ඔයාලට හොඳටම අවබෝධයක් තියෙනවනේ මේක ඇතුළේ පේන්න තියෙන දේවල් මොනවද කියලා. මුලින්ම කියන්නේ මෙන්න මේ කොටසේ මොන වගේ දේවල්ද තියෙන්නේ. මොකක්ද අපි මේකට දාන්න ඕනේ?
බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන කළු පාට නැත්නම් තද අළු පාට වගේ කොටස මොකක්ද දාන්න ඕනේ? ඒත් ෂේප් එකක්ම තමයි. ඒ වගේ මේ අකුරු ටයිප් කරනවා නම් අපි ඉන්සර්ට් කරගන්න ඕනේ text box එකක්. මෙතනත් තියෙන අකුරු ටිකක් මේකටත් අපි දාගන්න ඕනේ text box එකක්. මෙතන තියෙන රූපයක්. රූපයක් නම් අපි දාගන්න ඕනේ pitch එකක්. ඉන්සර්ට් එකට ගිහිල්ලා pitch එකක්. ඒතර මේ PowerPoint කියන software එකත් එක්ක වැඩ කරනකොට මේක ඇතුලේ තියෙන ගොඩාක් දේවල් අපි insert කියන menu එකට ගිහිල්ලා තමයි නැත්නම් insert කියන tab එකට ගිහිල්ලා තමයි කරගන්න සිද්ධ වෙන්නේ. PowerPoint software එකේ තියෙන එක විශේෂත්වයක්. අපි ගොඩාක්ම වැඩ කරන්නේ වැඩිපුරම වැඩ කරන්නේ insert කියන tab එකත් එක්ක. ඒ වගේම home කියන tab එකත් එක්ක. ඉතින් මේ දෙක තමයි 90%ම පාවිච්චි වෙන්නේ. මෙතනින් එහාට තියෙන design එක, transition එක, animation, slide show, record මේ දේවල් ටික ගොඩාක් අඩුවෙන් තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් අ ඩිසයින් එක ට්‍රාන්සිෂන් එක animation එක අපි ඉස්සරහට අනිවාර්යයෙන්ම කතා කරමු. මොකද animation කියන්නේ දෙන්නේ නැතුව PowerPoint කියන software ගැන කතා කරලා වැඩක් නැහැ. PowerPoint කියන්නේ අනිවාර්යයෙන්ම design සහ animation. මේ දෙකේ එකතුවක් තමයි PowerPoint කියන software එකෙන් අපි එළියට ගන්න output එක විදිහට ගන්න. එතකොට design එකට ගියාපහම design එකත් අපිට කතා නොකරම බැරි tab එකක්. මොකද මේ tab එක හරහා තමයි slide එකේ design එක මොන වගේද කියන එක තීරණය කරන්නේ. ඒ වගේම animation sorry transition මේකෙන් තමයි තීරණය කරන්නේ ස්ලයිඩ් දෙකක් අතර මාරු වෙනකොට මොන වගේ මොන විදිහටද මාරු වෙන්නේ කියන එක තීරණය කරන්නේ මේ ට්‍රාන්සිෂන් කියන ටැබ් එක. ඉතින් මේ හැම ටැබ් එකක්ම අපි කතා කරනවා. මෙතෙන්දි පුංචි වෙනසකට කරන්නේ අපි වැඩ කරන ගමන් තමයි මේ දේවල් අවබෝධ කරගන්නේ. අපි වර්ඩ් එකේදී කරේ ඒක නෙවෙයි. අපි වර්ඩ් එකේදී මුලින්ම මේ දේවල් වලින් මොකද්ද වෙන්නේ කියලා බැලුවා. ඊට පස්සේ තමයි අපි වැඩ කරන්න පටන් ගත්තේ. මේකෙදී වෙනස් වෙනවා. මේකෙදී කරන්නේ අපි මුලින්ම නිර්මාණයක් කරනවා. ඊට පස්සේ ඒ නිර්මාණය කරන අතරතුරේදී තමයි මේ තියෙන ටැබ් වලින් මොකද්ද වෙන්නේ කියන එක අවබෝධ කරගන්න. හරි. එහෙනම් අපි මේ අපි මේක කියන්නේ ස්ලයිඩ් එකක් කියලා. මේ ස්ලයිඩ් එක අපි නිර්මාණය කරගමු. දැන් ඊයේ දවසේ මේකම අපි හැදුවා. අපි බලමු කොහොමද ආයෙත් මේක හදන්නේ කියලා. මම ඊ ටිකක් වේගින් කරගෙන ගියේ. මොකද ඊ උගන්නන ගමන් නෙවෙයි කරේ. ඔයාලට පොඩි අදහසක් ගන්න පෙන්වන්න තමයි මේක මම හදලා පෙන්නන්නේ. ඔව් සමුත් කියන්න. මේ දැන් අපි කරන්නේ නිර්මාණයද? ඔව් දැන් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේනවනේ ෆොටෝ එක. මේක තමයි හදන්න යන්නේ. දැන් මේක ඊයේ දවසෙත් හැදුවා. අද කියලා දෙන ගමන් හදනවා මේක ඉදාගන්නේ මේකට කොහොමද පාටක් දාන්නේ මේ හැමදේම කියලා දෙන ගමන් තමයි හදන්නේ. මේක විතරක් නෙවෙයි ස්ලයිඩ් තව ගොඩක් තිබුණා. ඒ ස්ලයිඩ් වලින් අපිට පුළුවන් ප්‍රමාණයක් අද අපි හදලා ඉවර කරමු. අපි වෙන එකක් හදමු. මේකේ තවම ස්ලයිඩ් ගොඩක් තියෙනවා. මේක විතරක් නෙවෙයි ස්ලයිඩ් ගොඩක් තියෙනවා. අපි ඒ ටික ඔක්කොම ඉවර කරලා තව ස්ලයිඩ් එකකට යමු. තවත් ප්‍රසන්ටේෂන් එකකට යමු. හරි. එහෙමනම් අපි වැඩේ පටන් ගමු. දැන් අපි මුලින්ම කතා කරා මේක ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා. මේක ඇතුලේ ඇත්තම තියෙන්නේ shape සහ text box විතර. Sorry. shape, text box සහ එකම එක photo එකක් තියෙනවා. නැත්නම් pitch එකක් තියෙනවා. image එකක් තියෙනවා. මේ දේවල් ටික තමයි මේ slide එක ඇතුලේ අන්තර්ගත වෙන්නේ. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේක design කරගන්නේ කියලා. මම මේ Google එකේ search කරලා ගත්තේ. ඔයාලට පුළුවන් මේ දේවල් ඉගෙන ගත්තට පස්සේ Google search කරලා මේ වගේ design එකක් තෝරගෙන මුලින්ම එක එක design try කරලා බලන්න. ඔයාලා Google search කරලා හොයා ගන්න පුළුවන් වෙන design ඔයාලා try එකක් දෙන්න හදලා බලන්න. තනියම හදන්න. එතකොට මේ විදිහට 10ක් 15ක් කරනකොට ඔයාලට තනියම අදහස් එනවා. මෙතන ඔයාලට දැම්මම නම් හොඳයි. මෙතන මේ shape එක දැම්මම නම් හොඳයි. මේක තනියම අදහස් එන්න පටන් ගන්න මේ විදිහට තවත් කෙනෙක් කරපු design එකක් අපි කරන්න පටන් ගත්තා. ඔව් මොකද ගැටලුව? මේ අර අතනින් crop කරලා ඊට පස්සේ මොකද්ද කරන්න මම මට තේරුණ නෑ ඔයා කියපු ප්‍රශ්නේ. මොකද්ද? සර් මේ විදිහට මම කැමරා මෙහෙම කරා ඊට පස්සේ මේ මෙතනින් ක්‍රොප් කරාට පස්සේ මොකද කරන්නේ? හරි දැන් පේනවද? දැන් කියන්න මම දැන් තමයි ඔයගේ වීඩියෝ එක දකින්නේ. ඊට පස්සේ මේ මෙතනින් සර් මම මේ ක්‍රොප් කරානේ. දැන් වෙන තැනක් ක්ලික් කරන්න ස්ලයිඩ් මේ වෙන පිට තැනක් ක්ලික් කරන්න ඔය ෆොටෝ එක ඇතුළත වෙන කොහේ තැනක් ක්ලික් කරන්න හරි නේද? හරි සර්. ඊට පස්සේ එතරම් දැන් ඕක පැත්තකින් තියාගන්න අදලා අරන් ගිහිල්ලා ඕක බලාගෙන හදන්නයි තියෙන්නේ. ලොකු කරග ගොඩාක් ලොකු කරගන්න තුව මම පොඩ්ඩක් පොඩි කරලා පැත්තකින් තියාගන්න. ඒ කියන්නේ ස්ලයිඩ් එකකින් එළිය තැනක තියාගන්න. එතකොට බලාගෙන හදන්න පුළුවන්. Thank you sir. හරි. අපි එහෙනම් වැඩේ පටන් ගමු.
හරි ස්ක්‍රීන් එකේ පේනවද ඔව් සර් පේනවා හරි දැන් අපි මේකේ තියෙන ඔබ්ජෙක්ට් එක අඳුනගත්තා මේකේ තියෙනවා ෂේප් මේකේ තියෙනවා ටෙක්ස්ට් බොක්ස් මේකේ තියෙනවා ඉමේජ් මේ දේවල් ටික තමයි මේකේ තියෙන්නේ මේ ඔක්කොම ටික අපිට ඉන්සර්ට් කරගන්න පුළුවන් ඉන්නේ නැත්නම් ස්ලයිඩ් එකට ලොක් කරගන්න පුළුවන් ඉන්නේ ඉන්සර්ට් කියන ටැබ් එක ඇතුළට ගිහින් ඉතින් දැන් ෂේප් එකක් ඇතුළත් කරගන්න ඕන අපිට පුළුවන් ඉන්සර්ට් එක ඇතුළේ තියෙන ෂේප් කියන ඔප්ෂන් එකෙන් මේ දේවල් ටික ඇතුළත් කරගන්න ඒ වගේම මම ඔයාලට කිව්වා මේක ඇතුළේ ටෙක්ස්ට් බොක්ස් තියෙනවා කියලා එහෙනම් අපිට පුළුවන් ඉන්සර්ට් එකේ තියෙන ටෙක්ස්ට් බොක්ස් එක පාවිච්චි කරලා මේ දේවල් ටික ඇතුළත් කරගන්න ඒ වගේම මම කිව්වා මේක ඇතුළේ තියෙනවා කියලා ෆොටෝ එකක් නැත්තම් පිච් එකක් නැත්නම් ඉමේජ් එකක්. මේ වචන ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ටිකත් අපිට පුළුවන් insert එකේ තියෙන පිච් එක කියන ඔප්ෂන් එක භාවිත කරලා ඇතුළත් කරගන්න. අන්තර්ජාලය හරහා ලබා ගන්නවා නම් right click කරලා copy කරලා paste කරගන්නත් පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මේ දැන් බලන්න මේ slide එක නිර්මාණය කරද්දී අපිට 100%ක්ම insert කියන tab එක ඇතුළෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. අපිට home එකට යන්නේ एक අවස්ථාවක සිද්ධනවා ඒක තමයි මේකේ ඇතුළේ තියෙන මේ ටෙක්ස්ට් බොක්ස් එකේ ෆොන්ට් සයිස් එක මාරු කරගන්න ඒ වගේම මේකේ තියෙන ෆොන්ට් එකේ ෆොන්ට් එක මාරු කරගන්න සෝරි ෆොන්ට් එක මාරු කරගන්න තව අකුර වල තියෙන ස්ටයිල් එක මාරු කරගන්න අපිට හෝම් ටැබ් එකේ එකපාරක් යන්න සිද්ධ වෙනවා අනිත් දේවල් ඔක්කොම සිද්ධ වෙන්නේ ඉන්සර්ට් කියන ටැබ් එක ඇතුලේ ඉතින් මේ පවර්පොයින්ට් සොෆ්ට් එකේ විශේෂත්වය තමයි අපි ගොඩක්ම වැඩිපුරම වැඩ කරන්නේ ඉන්සර්ට් ටැබ් එකේ හෝම් ටැබ් එකේ ඒ වගේම ට්‍රාන්ස්ලේෂන් කියන ටැබ් එකේ සහ animation කියන ටැබ් එකේ මේ ටැබ් ටිකේ තමයි අපි 90ක් වෙලාවට වැඩ කරන ඉතුරු ටේබල් වලින් ප්‍රයෝජනයක් අපි ගන්න ගොඩක්ම අඩුයි. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉන්සර්ට් එකට ගිහිල්ලා දැන් මුලින්ම ඉන්සර්ට් කරගන්න මෙන්න මේ ෂේප් එක. දැන් ඔයාලා දන්නවා ෂේප් එකක් කියන්නේ මොකක්ද කියලා. මොකක් හරි හැඩතලයක්. අපි වර්ඩ් සොෆ්ට්වෙයාර් ගැන කතා කරද්දි ෂේප් ගැන කතා කරා. මේ ඉන්සර්ට් එකේ තියෙන හැම දෙයක් ගැනම කතා කරා. ඒකට අපිට හම්බෙච්ච එක දෙයක් තමයි ෂේප් කියන්නේ ඉන්සර්ට් ටැබ් එක ඇතුලේ තියෙන. අපි දැන් මෙතනට ෂේප් එකක් ඇඩ් කරගෙන බලමු. දැන් මේ වැඩේ කරනකොට පොඩ්ඩක් හොඳට කල්පනා කරලා බලලා කරන්න ඕනේ. දැන් මෙතන පේන එක මේ විදිහටම මේ ෂේප් කියන මෙනු එකකට නැති වෙන්න පුළුවන්. මේ ෂේප් දැන් මෙතන පේන්නේ මේ විදිහටනේ. එක පැත්තක් අර ත්‍රිකෝණයක වගේ තියෙනවා අනිත් පැත්ත හරි කෙලින් තියෙනවා. දැන් මේකම මෙතන නැති වෙන්න පුළුවන්. එහෙම නැති වුණයි කියලා ගැටරුවක් වෙන්නේ නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ අදාළ ෂේප් එක සකස් කරගන්න. දැන් මෙතන පේන්නේ මේ අමුතු හැඩතලයක් වුණාට මම මෙතනට එකතු කරගන්නේ රෙක්ටැන්ගල් එක. එකනේ ජී කෝණාශය මම මේ විදිහට රෙක්ටැන්ගල් එකක් අඳගන්න. හරි. ඔන රෙක්ටැන්ගල් එකක් අඳලා තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මේ අපි තෝරගෙන තියෙන ෆොටෝ එකේ තියෙන්නේ එක පැත්තක ත්‍රිකෝණයක වගේ තමයි බලා ගන්න පුළුවන්. මෙතන ඇල මේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද මේකට කියන්නේ ආනතියක් සහිතව තමයි මෙන්න මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මේ විදිහට තියෙන්න බෑ කෙලින් තියෙන්න බෑ මේ විදිහට ඇල වෙලා වගේ තමයි තියෙන්නේ. හරි ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපි බලමු කොහොමද ඒක අපි ප්‍රසන්ටේෂන් එක ඇතුළේ පෙන්වන්නේ කියලා. ඊට කලින් අපි මේකේ තියෙන ෂේප් ප්‍රධාන ෂේප් ටික මේකට ඉන්සර්ට් කරගෙනමු. හරි. දැන් ඔන්න පළවෙනි එක දාගත්තා. ඒ තමයි මෙන්න මේ ෂේප් එක. මම මෙහෙම දෙයක් කරන්නම් ඉන්සර්ට් එකට ගිහිල්ලා මේක ඔයාලා කරන්න එපා මම මේ ඔයාලට පේන්න කරන්නේ. හරි මම මෙතන ඇඳ ගන්නවා ටෙක්ස්ට් බොක්ස් එකක් මේකට දානවා එක කියලා. හරි මෙන්න එක ඔව් සෝරි ඊළඟට තවත් ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන මේකට දා ගන්නවා දෙක කියලා මම මේ අඳින පිළිවෙලට තමයි ඉලක්කම් ටික දාගන්නේ හරි දැනට මේ දෙක විතරක් දා ගන්න මෙන්න මේ විදිහට දැන් දැන් මම පළවෙනි ෂේප් එක ඇඳගෙන තියෙන්නේ මේ ෂේප් එක තමයි මේ ඇඳගෙන තියෙන්නේ තමන් දෙවන ෂේප් එක දාගන්න යන්නේ මේ ෂේප් එක දාගන්නකොට අපිට ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එක බලුවොත් එහෙම මේ විදිහේ හැඩතලයක් බලා ගන්න ලැබෙන්නේ අපිට අලුවකටයක් වගේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි ඊයේ දවසේ මේක try කරලා බලද්දී අපිට තේරෙච්ච දෙයක් තමයි මේකෙන් අර හැඩේ ඒ විදිහටම ගන්න බෑ කියන එක අපිට මෙතන හදා ගන්න පුළුවන්කමක් තියෙනවා හැබැයි හදාගත්තට ඊයේ දවසේ අපිට ප්‍රශ්නයක් ආවා මේකේ සයිස් එක වෙනස් කරනකොට ආයෙත් මෙයා වෙනස් වෙනවා තිබුණු විදිහට දැන් මේ අපිට මේ විදිහට දා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ අපි දැනට මේ විදිහට කරගමු හරි මම මේ විදිහට මෙයාගේ මහත පොඩ්ඩක් වැඩි කරලා මෙන්න මෙතනින් තියා ගන්නවා තව චුට්ටක් මහත අඩු කරමු හරි මෙන්න මේ විදිහට උසත් පොඩ්ඩක් අඩු කර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියාගන්න හරි
දැන් මේ අඳගත්තේ දෙවෙනි ෂේප් එක. දෙවෙනි ෂේප් එක අඳිනකොට සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි පළවෙනි ෂේප් එකේ අනවශ්‍ය කොටස් පේන්න බෑ. දැන් මම මේක මෙහෙම තියාගත්තොත් හරිද? මම ඊට පාට දෙකක් දාගන්නම්කෝ. මේකට දාගන්නවා රතු පාට. දැන් මේක හරිද කරලා තියෙනවා. මේක තමයි අපි ගාව තියෙන ෆොටෝ එක. ඒක පේන්නේ නැහැ නේ වලට. පොඩක් නා. මේක මම මෙතනින් තියාගන්න මේ විදිහට දැන් බලන්න මේ කොටස දාලා දෙන විදිහ හරියද මෙතනින් අනවශ්‍ය කොටසක් පේන්න පටන් අරගෙන තියෙනවා එහෙමනම් එක්ක අපිට පුළුවන් මෙයාව පොඩ්ඩක් මෙහෙට තල්ලු කරලා ඒක කොටස වහලා දාන්න නැත්නම් අපිට පුළුවන් මොකද්ද මෙයාගේ දිග පොඩ්ඩක් අඩු කරලා ඒක වහලා දාන්න මෙන්න මේ විදිහට ඒක ඔයාලට කැමති විදිහකට කරගන්න පුළුවන් ඒක ඔයාගාතේ තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ කොහොමද කරන්න කියන වැඩි හරි මම ෆොටෝ එකේ විදිහට මේක පොඩ්ඩක් තව කොට කරගන්න මේ විදිහට ඊට පස්සේ මෙයා වර්ගෙන ගිහිල්ලා මෙන්න මෙතනින් තියාගන්න දැන් මේ වැඩ කරන්නේ ඉන්සර්ට් එකේ තියෙන ෂේප් එක හරි ඊළඟට මම ඊළඟට දාගන්න ටෙක්ස්ට් බොක්ස් එක තමයි මෙන්න මෙතන තියෙන චූටි ටෙක්ස්ට් බොක්ස් එක මම මේකට අංක 3 කියලා දාගන්න හරි දැන් අපි 3 වෙනි ටෙක්ස්ට් බොක්ස් එක දාගන්න යන්නේ එහෙනම් මම ඉන්සර්ට් එකට යනවා ෂේප් එකට යනවා රෙක්ටැන්ගල් එක තෝරගෙන මෙන්න මෙතනින් මේ විදිහට තීරුවක් වගේ පේන්න චූටි ටෙක්ස්ට් බොක්ස් එකක් අඳ සෝරි චූටි ෂේප් එකක් අඳ ගන්නවා මෙන්න මේ විදිහට අපිට මේකේ සයිස් එකත් අඩු කර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් ඔයාලට අර මම මේකට තුන පාටක් දාගන්න දැන් ඔයාලට පෙන්වන්න විතර මේකට දාගන්න දම් පාට දැන් ඔයාලට පේනවද මේ ටෙක්ස්ට් බොක්ස් එක නම් හරි ඒක හරියටම පේන්න තියෙනවා හැබැයි මේ ටෙක්ස්ට් බොක්ස් සෝරි මේ ෂේප් එක හරිද මේක දැනට පේන විදිහ හරියද අපේ ඇස් දෙකට පේන විදිහ මං අහන්නේ මෙහෙමද පේන්න ඕනේ නෑ වැරදි වැරදි මේක පේන දැන් මේ පිටවගෙන ෆොටෝ එකේ පේන්නේ මේ විදිහට නෙවෙයි මෙතනින් කැපිලා වගේ තමයි පේන්න ඕනේ එහෙමනම් අපිට ඔප්ෂන් එකක් තියෙනවා මේ වැඩේ කරන්න මේ ෂේප් එක උඩ රයිට් ක්ලික් කරලා අපිට පුළුවන් මෙයාව පිටිපස්සට තල්ලු කරන්න ඒ කියන්නේ මෙයාගෙන් පිටිපස්සට යවන්න රයිට් ක්ලික් කරලා සෙන්ඩ් ටු බෑක් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න ඕනේ මේ තියෙන සෙන්ඩ් ටු බෑක් කියලා send to back එක ඉස්සරහට ගියම චූටි තවත් මෙනු එකක් එනවා ඒකින් send to back කියන එක දෙන්න ඕනේ. ඔන්න මම ඒක ක්ලික් කරනවා. දැන් ඒ shape එක තියෙන මෙයාට පිටිපස්සේ. මේ බලන්න. shape දෙක තිබ්බේ දැන් ඒකේ හැඩය වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි තියෙන්නේ මෙන්න මේ දැන් ක්ලික් කරන් ඉන්න shape එකට පිටිපස්සේ. ඒ නිසා තමයි මෙයාගේ මෙතනින් එහාට දින කොටස පේන්නේ නැත්තේ. මෙයාව තෝරගත්තොත් එහෙම මෙයා ඇත්තම කොටුවක් වුණාට මෙයා උඩින් තියෙන නිසා තමයි එයාගේ අනවශ්‍ය කොටස් ටික අපිට පේන්නේ නැත්තේ. හරි ඔය විදිහට තමයි පවර් පොයින්ට් එකේ ෂේප් පාවිච්චි කරනකොට අපි ඒ ෂේප් තියෙන උන ඉස්සරහින්ද පිටිපස්සෙන්ද කියන එක අපි තීරණය කරගන්න ඕනේ ඔන්න ඔය විදිහට හරි ඊළඟට අපි දාගන්න ඕනේ මෙන්න මෙතන තියෙන අලු පාට ෂේප් එක හරි මට ආයෙත් සිද්ධ වෙනවා ෆොටෝ එක පොඩ්ඩක් වෙන තැනකට අරගෙන යන්න හරි පොඩ්ඩක් ඉන්න දැන් මේ Windows එකේ වැඩ කරන නිසා තමයි මේ අනවශ්‍ය දේවල් මතුවෙන්නේ. ඒක ඔයාලගේ කම්පියුටර් එකේ වැඩ කරද්දී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. සෝරි. අයින් කර ගන්න ඕනේ මේක නෙවෙයිනේ. හරි මම මේ ෆොටෝ එක දැනට මෙතෙන් තියාගන්නම් මම මෙතෙන්ට දාගන්නවා හතරවෙනි ඔබ්ජෙක්ට් එක තවත් ෂේප් එකක් දාගන්නේ ඒ ඔබ්ජෙක්ට් එක තමයි මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම මෙතෙන්ට දාගන්න හතර කියලා හරි මම මෙතෙන්ට දාගන්නවා හතර කියලා දැන් මේ ඉන්න මේ ඔබ්ජෙක්ට් එක තමයි හදාගන්න යන්නේ දැන් මේ හැඩතලෙත් අපිට ඉන්සර්ට් එකට ගිහිල්ලා කැලිම ෂේප් එකක් තියලා ඇතුළත් කරගන්න බෑ. ඒ වගේ හැඩතලයක් අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. අපිට අලුව ගැටයක් වගේ එකක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපි බලමු මේ ෂේප් එක දාලා පුළුවන් වේද කියලා. හරි. ඒකෙන් හදා ගන්නත් බෑ. මොකද මෙන්න මෙතන තියෙන කොටස ඇඩ්ජස්ට් කරගන්න ඒගොල්ලෝ ඔප්ෂන් එකක් දීලා නැහැ අපිට. එහෙනම් අපිට ඒ ෂේප් එකෙන් අඳ ගන්නත් බෑ. තව පොඩ්ඩක් බලමු ෂේප් වලට ගිහලා මේ විදිහම එකක් තියෙදි කියලා මේ අලු පාට කොටස වගේ එකක් මේ තියෙන්නේ. කළු පාට වගේ ඔයාලට පේන්නේ.
නම් බලන්න ෂේප් වල ඒ වගේම එකක් තියෙනවද කියලා. නෑ. ඔව් කියන්න. මේ අර දම් පාට කොටුව තියෙන්නේ. ඔව්. ඒකස කොහොමද යටට දාගත්තේ? රයිට් ක්ලික් කරලා සෙන්ඩ් ටු බෑක් කියන එක දෙන්න. මෙතන සෙන්ඩ් ටු බෑක් කියලා ඒක ඉස්සරහට ගියම මෙනු එකක් එනවා. ඉතින් සෙන්ඩ් ටු බෑක් කියන එක දෙන්න. අර අර වගේ කොටුවක් හදන්න පුළුවන් රෙක්ටැන්ගල් එකක් අරගෙන ෂේප් ෆෝමැට් ගිහලා එඩිට් ෂේප් කි. ඔව්. රෙක්ටැන්ගල් එකක් එඩිට් කරලා හදා ගන්න පුළුවන්. මම මේ බලන්නේ අපිට කෙලින්ම දා ගන්න මොකක් හරි ෂේප් එකක් තියෙනවද කියලා බැලුවේ. එහෙම එකක් නැහැ නේද? සේ කොටුවින් එළියට ගිහිල්ලා තියෙන මේ ෂේප් එක කොහොමද නැති කරගන්නේ? සාර අතන ඉස්සේ දැන් දාපු එකේ එතන මේ අර අයින පොඩි ඇඩ්ජස් කරගන්න පුළුවන් තේරෙන්නේ. සර් ඕන තුල ඔයා අදස් කරේ මේ වගේ එකක්ද? සුදු පාට දැන් මේ ස්ලයිඩ් අන්න හරි සර්. ඕ සර්. ක්‍රම දෙකක් තියෙනවා. තව අපිට පුළුවන් මේකෙ දිග අඩු කරලා ස්ලයිඩර් එක ගැලපෙන්න හදාගන්න. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් මේ වගේ කොටසක් තියෙනකොට අපිට පුළුවන් මේක ෆ්‍රැග්මන්ට් කරලා හදාගන්න. ඒක කරන්නේ මෙහෙමයි. ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකට ගිහිල්ලා මොකක් හරි ෂේප් එකක්. ඒක ප්‍රශ්නයක් නැහැ මොකක් වුණත් කොහොම හරි වෙන්න ඕනේ ෂේප් එකක් අරගෙන මෙයාගේ අනවශ්‍ය කොට සම්පූර්ණයෙන්ම වහලා දාන්න ඕනේ මෙන්න මේ විදිහට. අනවශ්‍ය කොට සම්පූර්ණයෙන්ම වහලා දාන්න ඕනේ. දැන් අනවශ්‍ය කොට සම්පූර්ණයෙන්ම වහලා තියෙන්නේ. එහෙම වහගෙන මෙයාගේ උඩ ක්ලික් කරලා කන්ට්‍රෝල් බොත්තම ඔබාගෙන ඉන්න ගමන් අනිත් ෂේප් එකත් ක්ලික් කරනවා. ඒ කියන්නේ මේ ෂේප් දෙකම මේ විදිහට තේරලා තියෙනවා. ඊළඟට ෂේප් ෆෝමැට් කියන එකට ගිහිල්ලා මෙතන අපිට බලා ගන්න පුළුවන් මර්ජ් ෂේප් කියලා තියෙනවා. මෙතන ක්ලික් කරලා ෆ්‍රැග්මන්ට් කියන එක දෙන්න. දැන් ඔයාලට කරන්න තියෙන ඔයාලට අනවශ්‍ය දේවල් ටික සිලෙක්ට් කරලා ඩිලීට් කරලා දාන එක. මෙයාව ඕනේ නැහැ. මෙයාව ඕනේ නැහැ. ඔය විදිහට ඩිලීට් කරලා ගන්න පුළුවන්. හරි පොඩ්ඩක් ඉන්න මම ආයෙත් බැක් කරලා පෙන්නන්න. සෝරි අන්ඩු කරලා පෙන්නන්න. මෙන්න මෙහෙමයි. අපි කරන්න ඕනේ ෂේප් එකක් අරගෙන අපිට අනවශ්‍ය කොටස. දැන් මේක ස්ලයිඩ් එකෙන් එලිට දෙන කැලක් කපා ගන්න ක්‍රමයක් නැහැ වෙයි. ඒක ක්‍රමයක් තමයි මෙයාගේ දිග පළල වෙනස් කරලා අපිට හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වාඩ දෙක පළල වෙනස් කරලා හදා ගන්න බැරි නම්. ඒ කියන්නේ මොන හරි වෙනත් ගැටලුවක් ඇති වෙනවා නම් මේකේ දිග පළල වෙනස් කරලා මොන හරි වෙනත් ගැටලුවක් ඇති වෙනව නම් ඔයාලට පුළුවන් තව ෂේප් එකක් අරගෙන අනවශ්‍ය කොටස සම්පූර්ණයෙන්ම වහලා දාන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. අනවශ්‍ය කොටස සම්පූර්ණයෙන්ම වහලා දාන්න. දැන් අනවශ්‍ය කොටස වහලන තියෙන්නේ. ඒ වහලා අපිට පුළුවන් කන්ට්‍රෝල් බොත්තම CTRL කියන බොත්තම ඔබාගෙන මේ ෂේප් දෙකම ක්ලික් කරන්න මෙන්න මේ විදිහට. ෂේප් දෙකම ක්ලික් කරාට පස්සේ ෂේප් ෆෝමැට් කියන එකට එන්න ඊළඟට මෙන්න මෙතන මේ මර්ජ් ෂේප් කියලා බලා ගන්න පුළුවන්. මේක ක්ලික් කරලා ෆ්‍රැග්මන්ට් කියන එක ක්ලික් කර ගන්න. ඊළඟට අපිට පුළුවන් අනවශ්‍ය දේවල් ටික ක්ලික් කරලා ඩිලීට් කරන්න. දැන් මම මේක ඩිලීට් කරනවා. ඒ කොටස ඕනේ නැහැ. මේ කොටස ඕනේ නැහැ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඩිලීට් කර ගන්න. ඉතින් ඕක තමයි ක්‍රමේ අනවශ්‍ය දේවල් අපි තෝරගන්න ෆීච් එක මොකද්ද ඒකේ? මොකද්ද? අර මේ අපි සර් තෝරගත්ත මේ ෆීච් එක මොකද්ද ඒකේ? අර මේ ෂේප් දෙකම කන්ට්‍රෝල් එක ඔබාගෙන මේ කරන්න කලින් එක කන්ට්‍රෝල් එක ඔබාගෙන ෂේප් දෙකම ක්ලික් කරන්න කලින් ඔයා කරන්න ඕනේ ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකක් මොනවා හරි ෂේප් එකක් අරගෙන අනවශ්‍ය කොටස සම්පූර්ණයෙන්ම වහන්න ඕනේ. මෙන්න මේ විදිහට වහලා දාන්න. වහලා ඉන්න වයිට් පෙන්නන්න. හරි දැන් මේකනේ වැඩි කොටස. මේ ඉලිරි දින කොටස වැඩි. මම තවත් ෂේප් එකක් ඉන්සර්ට් එකට ගිහිල්ලා අරගෙන මේ දේ ඉන්සර්ට් ගියා ෂේප් ගියා රෙක්ටැන්ගල් එකක් අරගෙන මේ කොටස වහනවා. මෙන්න මේ විදිහට වහනවා. හරිද? ගැළුවක් නැේද? වහ ගන්න පුළුවන් නේ. ඊළඟට CTRL බොත්තම ඔබාගෙන මේ වහන්න දාපු ෂේප් එකයි අපිට තියා ගන්න ඕනේ ෂේප් එකයි දෙකම ක්ලික් කරන්න ඕනේ. ඒකට දෙන්නම මේ දේ සිලෙක්ට් කරන්න. ඊළඟට අපිට පුළුවන් ෂේප් ෆෝමැට් එකට ගිහිල්ලා මර්ජ් ෂේප්ස් කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මර්ජ් ෂේප් එකට ගිහිල්ලා ෆ්‍රැග්මන්ට් කියන එක ක්ලික් කරගන්න. එතකොට මේගොල්ලො කොටස් කොටස් වලට ලින්ක් වෙනවා. ඔයාගේ වර්ෂන් එක මොකක්ද තියෙන්නේ PowerPoint? 2010. පොඩ්ඩක් බලන්න වෙනවා එහෙනම් ඒකේ කොතනද තියෙන්නේ කියලා. සමහරවිට නැති වෙන්නත් පුළුවන්. චුට්ටක් ඉන්න. අගේ අර ඊයේ page එකයි අර එළියයි දෙකම සුදු වෙලා තිබේක හරි ගියා. කොහොමද කරගත්තේ?
මොනවත් කරේ නැත. අද මං උදේ බලද්දි එහෙම ඕ හරි ගිහලා තිබ්බේ. ආ. ඔයා ආයෙත් ඇක්ටිව් කරාද? ඒක කරෙත් නැහැ නිකම්ම හරි ගිහලා තිබ්බේ. අපරාදේ නම් ගියේ රීස්ටාර්ට් එකක් දාලා බලන්න තිබ්බේ. ඔයාගේ ටීම් එක වයිට් එකට මාරුලා තියෙන එක තමයි හේතුව නේ. කොහොම හරි ආයෙත් මාරු වෙන්න කලර්ෆුල් කියන එක. දැන් සාර ඔබන්නත් පුළුවන්. ආ එහෙනම් ප්‍රශ්නයක් නැහැ වැලටි කරගන්න පුළුවන් නේ. හරි. දැන් මේ විදිහට ෆ්‍රැග්මන්ට් කරගත්තට පස්සේ අනවශ්‍ය ෂේප් ටික ඩිලීට් කරගන්න පුළුවන්. දැන් මේ කොටස ඕන්නේ නැහැ නේ. ඔන්න මම ඩිලීට් කරා. මේ කොටසත් ඕන්නේ නැහැ නේ. ඔන්න ඩිලීට් කරා. එතකොට අවශ්‍ය දේවල් ටික විතරක් ඉතුරු වෙනවා. හැබැයි මේක කරාට පස්සේ දැන් අපි මෙයාව සෙන්ඩ් ටු බෑක් එක දීලා පිටිපස්සට යවන්න තිබ්බේ. එතකොට මේ විදිහට ෆ්‍රැග්මන්ට් කරාම මෙයාව ආයෙත් ඉස්සරහට එනවා. ඒ වගේ වෙලාවකදී අපිට සිද්ධ වෙනවා ආයෙත් මෙයාගේ උඩ ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා සෙන්ඩ් ටු බෑක් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ආයෙත් මෙයාව පිටිපස්සට තල්ලු කරලා දාන්න. එහෙම කරේ නැත්තම් මේ ෂේප් එක හරියට පේන්නේ නැහැ. හරි මම රයිට් ක්ලික් කරා සෙන්ඩ් බෑක් ඉස්සරහට ගිහිල්ලා සෙන්ඩ් ටු බෑක් කියන එක ක්ලික් කරා. දැන් මේ ෂේප් එක අපිට අවශ්‍ය විදිහටම බලා ගන්න පුළුවන්. අපි මුලින්ම කරන්න ඕනේ ස්ලයිඩ් එකක් හදනකොට මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය ෂේප් ටික ඒ වගේම ටෙක්ස්ට් බොක්ස් ටික හරියට ප්ලේස් කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපි පාට ටික දාපුවම මේක ඔරිජිනල් වෙනුම එන්න පටන් ගන්න. සර් හරි ගියේ නෑනේ. කොහෙද හරි ගියේ නැත්තේ කොයි එකද? ඒ සෙන්ඩ් බෑග් එක දුන්නාට පස්සේ ඒ ෂේප් දෙකක් වගේ දින කැලි ගොඩක් තියෙනානේ සර්. ඒ කියන්නේ සර් කරපු දේ මට පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් එක සෝරි මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්න. හා සර්. මොලේ නම්ම පෙන්නන්න ඔයා මේක ෆ්‍රැග්මන්ට් කරන තැන ඉඳන්ම. කන්ට්‍රෝල් ලිසට් ගහලා අන්ඩු කරගන්න පුළුවන්. වැඩ කරන්නේ නැහැ සර්. ඒ වැඩ කරන්නේ? වැඩ කරන්නේ? වැඩ කරන්නේ නැහැ සර්. මේ අරවකින් අයින් කරගන්න. ආ හරි හරි. කවන්න කොහම රෙන් කරගන්න? මුලටම ගන්නක මුලටම අරගෙන මට පෙන්වන්න ආයෙත් පාර. හරි. දැන් ඔයා හදන්නේ ඕකේ උඩ තියෙන කැල අයින් කරන්න නේ? ඔව් සර් මේක ගන්න. හරි. ඒ අනවශ්‍ය කොටස ඉස්සලම වැහෙන විදියට ඒ කොටස විතරක් වෙනදට ෂේප් එකක් දාගන්න ඉන්සර්ට් එකට ගිහිල්ලා. ඉන්සර්ට් ගියා ෂේප් ගත්තා සෝරි රෙක්ටැන්ගල් එක කරගෙන වහලා දාන්න සම්පූර්ණයෙන්ම වැහෙන්නවා හරි දැන් ඔය ෂේප් එකයි ඔය පහළට තියෙන ෂේප් එකයි දෙන්නම සිලෙක්ට් කරගන්න කන්ට්‍රෝල් කී එක ඔබාගෙන හරි දැන් මර්ජ් ෂේප් එක ක්ලික් කරලා ෆෝමැට් එකේ තියෙන ෆ්‍රැග්මන්ට් කෙනෙක් ක්ලික් කරන්න හා තොරම හා අමුතු කැලක් කරනවා නේද ඔව් සර් එන්නේ ඒක දැන් ප්‍රශ්න හරි අන්ඩු කරන්න ගියපාර මට ඔය ෂේප් ටික පොඩ්ඩක් ඇඩ් කරලා පෙන්නන්න කොහොමද තියෙන්නේ කියලා ආ ඔයා මේකයි වෙලා තිනවා එක සැරයක් මේක ක්‍රොප් කරලා දිනවා කොහොම හරි ඒ කිව්වේ සර් එක සැරයක් මේක කපලා දිනවා ඒකයි ඔය ඔය විදිහට කෑල්ල අපේ සම්පූර්ණයෙන්ම අන්ඩු කරන්නකෝ ආයෙ පාරක් අන්ඩු කරන්න දිගටම අන්ඩු කරන්න හරි දැන් ওই නිල් පාට ෂේප් එක පොඩ්ඩක් ඇදලා පෙන්නන්න. ආ හරි. දැන් අවශ්‍ය දැනින් තියාගෙන ආයෙත් අර විදිහටම ඕන නැති කෑල්ල වහලා දාලා ඉන්සර්ට් එකට ගියා. ෂේප් එකට ගියා. හරි. රෙක්ටැන්ගල් එකක් ගත්තා වහුවා. සම්පූර්ණයෙන්ම වැහෙන්න ඕනේ. අනික් කට්ටියක් බලා ගන්න. හරි. දැන් අනවශ්‍ය සෝරි මේ ෂේප් දෙකම ක්ලික් කරගන්න. දැන් ගිහිල්ලා ෆ්‍රැග්මන්ට් කරන්න. ආ දැන් ඩිලීට් කරන්න අනවශ්‍ය කැලිටි ටික. දැන් හරිනේ ඔයාගේ වෙලා තිබුණා ඔයා එකපාරක් ෆ්‍රැග්මන්ට් කරලා තිබ්බා ඔයා දැකලා නැහැ කොහොම ඒ කියන්නේ එකම පාටක් නේ ඔයා දාගෙන තියෙන්නේ තැඹිලි පාටන් දෙකටම ඒ නිසා ඔයාලට පේන්නේ නැහැ ඒක අන්න ඒකයි වෙලා තියෙන්නේ මේ පාට දෙකක් දාගෙන හිටිනම් ඔයාලට ඒක පේනවා වැරදිලා හරි ෆ්‍රැග්මන්ට් වෙලා තිනවා මේ කලින් ෂේප් එකත් එක්ක එතකොට සර් ඒක දෙසරයක් ෆ්‍රැග්මන්ට් කරන්න බෑ නේ සර් මේවයි දෙසරයක් නේ ඕන තරමක් කරන්න පුළුවන් එතකොට හැඩතලේ විකෘති වෙනවා දැන් මෙතන මේ මැදින් කෑල්ලක් අයින් වෙලා ගිහිල්ලා තිබ්බේ. අන්න ඒ වගේ කෑලි අයින් වෙනවා අපිට පේන්නේ නැහැ එකම පාට දාගෙන හිටපම පාට දෙකක් දාගෙන හිටපම අපිට ඒක මොනවා හරි වෙනසක් වුණොත් එහෙම පේනවා. හරි. ඒකයි මමත් මේ පාට දෙකක් දාගත්තේ. ඔන්න ඔය ප්‍රශ්නේ ඇති වෙයි කියලා. Thank you. ඒ මගේ සර් ෆ්‍රැග්මන්ට් කියලා ගන්න නැහැ. ඔයාගේ 2019 ඉවෙන් තියෙන්නේ නේද? නෑ සර්. හරි. ඔයාගේ පොඩ්ඩක් පෙන්වන්න ස්ක්‍රීන් එක. ඒකත් බලා ගන්න.
දැන් සිලෙක්ට් කරාම ෆෝමැට් එකේ ෆ්‍රැග්මන්ට් කියලා එකක් නැහැ 2000 කියතින් 10 නේ ඔව් ඔය එඩිට් ෂේප් එකේ තියෙන චූටි ඉතල ක්ලික් කරන්න බලන්න එතන තියෙන බලමු අපි මේකසේ නැහැ වම් අත පැත්තේ එඩිට් ෂේප් කියලා තියෙන චූටි ටෙක්ස්ට් බොක්ස් රූටින් අන්න හරි එතනත් නැහැ මර්ජ් ෂේප් කියලා නැහැ නේ ඔප්ෂන් එක ඕක නම් පොඩ්ඩක් Google කර තමයි බලන්න වෙන්නේ පාවොයින්ට් වගේ 2010 එකේ තියෙන්නේ ඔව් සර් එහෙනම් අපිට Google එකේ තමයි බලන්නේ 2010 ඒ ඔප්ෂන් එක තියෙනවද නැද්ද කියලා. මොකද සමහර විට නැතිවෙන්නත් පුළුවන්. මර්ජ් ෂේප් උතනත් නැහැ නේද? මර්ජ් මර්ජ්. ඉතත් බලා ගන්න නැහැ. හරි. පොඩ්ඩක් ඉන්න. බලමු Google කරලා තියෙනවද කියලා ඔප්ෂන් එක. හරි මට තප්පරයක් දෙන්න. හරි ආ මේ විදිහට කරන්න යන්න ෆයිල් මෙනු එකට 2010 තියෙන කට්ටිය බලා ගන්න කරන්න ඕනේ විදිහ ෆයිල් එකට යන්න ෆයිල් 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 හරි ඔප්ෂන්ස් එකට යන්න කස්ටමයිස් රිබන් කියන එකට යන්න හරි ඔතන බලන්න කම්බයින් ෂේප් කියලා එකක් තියෙනවද කියලා ඔතන බලන්න පහළට වෙලා බලන්න කම්බයින් ෂේප් කියලා එකක් තියෙනවද කියලා. ඉතන නෑනේ. හරි. චුට්ටක් පහළට ගන්නවා ටික 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 පහළට ගන්න. ඩුප්ලිකේට් ලේඅවුට් නියු පිච්චර් ක්වික් ප්‍රින්ට් චුට්ට චුට්ට ගන්නකො. ඔය ෂේප් කියන එකේ චූටි ඉදලා තියෙන ඉස්සරහ එක පොඩ්ඩක් ක්ලික් කරන්න බලන්න. මොකද දෙන්නේ නැද්ද ක්ලික් කරන්න? ක්ලික් කරාම මෙතන ඇඩ් කියලා එකක් ආවා. ඇඩ් එක නෙවෙයිනේ. හරි ඇඩ් එක ක්ලික් කරන්නකෝ බලන්න. දාන්න දෙන්නේ නැහැ. හරි හරි. පොඩ්ඩක් ඉන්න. හරි දැන් ඔයා ක්ලික් කරන්න popular command කියලා තියෙන වම් අත පැත්තේ උඩින් drop down එක ඒක නෙවෙයි අනිත් එක popular command කියලා තියෙන popular උඩ හරි commands not in the ribbon කියලා තියෙන ඒක ක්ලික් කරන්න ඒකස්සේ ඔව් හරි ඔතන තියෙන combine shapes කියලා ඔය list එකේ චුට්ට පහළට දින කම්බයින් ෂේප්ස් කියලා. උඩ ටිකක් උඩ. ඔහොම කරන්න ඕනේ ඔය තියෙන. ළඟම තියෙනවා මේ මවුස් පොයින්ටර් ළඟම තියෙන. මේ මේකනේ සර්? ඔව්. ඒක ක්ලික් කරන්න. හරි. ඊළඟට ඇඩ් කරගන්නකෝ බලන්න කොහෙටද යන්නේ බලන්න. කමන් ඔය ඇඩ්ද කස්ටම් ගෲප්ස්. හරි. කවන්නේ. ඔහොම තියන්න. ඔහොම තියාගන්න.
හරි ඔයා දැන් ක්ලික් කරන්න දකුණු අත පැත්තේ යටින් තියෙන new group කියන icon එක. හරි. හරි. දැන් ඔතෙන්ද shape tools කියලා ටයිප් කරනකෝ. right click කරන්න බලන්න එතන. ආහ් rename rename. දැන් ඔයාගේ මවුස් එක තිබ්බ දැනට එහා පැත්තෙන් තියෙන rename කියලා. දැන් උතන ටයිප් shape tools කියලා ටයිප් කරන්නකෝ. ඔක මකලද shape tools ඔයා නැත්තම් කැමති නම් ටයිප් කරන්න පුළුවන්. 2010 තියෙන අනිකටියත් මේකද කරගන්න. සර් මගේ එකේ අර new group කියන එකේම පෙන්වන්නේ නැහනේ. හරි පොඩ්ඩ බලමු පොඩකින්. හරි දැන් ඔක ඕකේ කරගන්න. හරි දැන් combine shape කෙනෙක් ක්ලික් කරලා add කෙනෙක් ක්ලික් කරන්න. හරි දැන් ඕකේ කරගන්න. කොතනද ඕකේ කරන්නේ? යට තියෙන ඕකේ කියලා. අහන්න. හරි දැන් ඔය තියෙන combine shapes කියලා option එකක් ඔයාගේ home tab එකේ වම් අත පැත්තේ sorry දකුණු අත පැත්තේ. එතනින් මොකක්ද දෙන්නේ? පොඩ්ඩක් ඉන්න. ඔතනින් ඔයා දෙන්න ඒත් අපිට අවශ්‍ය ඔප්ෂන් එක නම් බලා ගන්න ලැබෙන්නේ නැහැ. shape combine කියන එක දෙන්නකෝ. ඒක හරියන්නේ නැත් නේ. මෙහෙමයි fragment කියන ඔප්ෂන් එක තමයි ඕනේ. 2010 fragment කියන ඔප්ෂන් එක නැහැ. හැබැයි දැන් ඔයා ඔය දාගෙන තියෙන දේ හරි. හරි විදිහට පේනවා. මෙහෙමයි ඉතින් කපා ගන්න විදිහක් නැහැ. කරන්න දෙයක් නැහැ. 2010 එහෙම ඔප්ෂන් එකක් නැහැ. කපා ගන්න අපිට අවශ්‍ය විදිහට කපා ගන්න බෑ. මොකද ෆ්‍රැග්මන්ට් කියන ඔප්ෂන් එක නැති නිසා. ඒකයි මම කිව්වේ 2019 දාගන්න එක ඒකට දාගන්න බැරි වෙයි. මොකද Windows 7 තියෙන නිසා. Windows 10 වලට ගිහිල්ලා තමයි දාගන්න සිද්ධ වෙන්නේ. සර් ඒක නම් මොකද්ද කිව්වේ? මොකේද? අර දැන් ෆ්‍රැග්මන්ට් මොකද්ද? ඔය ෆ්‍රැග්මන්ට් තමයි නම. අකුරු කියන්නකෝ සර්. FRAG MENT අකුරු අහන්නේ ලියා ගන්නවද? නෑ සර් මේ සර්ච් එක දිහා බලුවා. හරි අපි පොඩ්ඩක් බලමු එහෙනම් ආයෙත් PowerPoint එකට ගිහිල්ලා දැන් 2019 නැත්තම් ওই වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද මං උගන්නේ 2019 ඔප්ෂන් පොඩ පොඩ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ 2019 දාගන්න එක. මොකද අපි පරණ version ගැන කතා කරලා තේරුම් ගන්න ඉස්සරහට යද්දී අලුත් version තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හරි. දැන් මේ අපිට හතරෙනි shape එක තමයි දාගන්න තුල තියෙන කළු පාටෙන් තමයි තද අලු පාට වගේ shape එක. මං insert එකට ගිහිල්ලා shape එකට ගිහිල්ලා මෙතන rectangle එක ඇඳ ගන්නවා මෙන්න මෙතන පොඩ්ඩක් ඉන්න rectangle එක ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට rectangle එකක් ඇඳ ගන්න ඕනේ මේ ඇඳගත්ත rectangle එක තමයි මෙතන තියෙන හතරවෙනි rectangle එක දැන් මෙයාව මෙයාට මෙන්න මේ 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 හතර තියෙන shape එකට වඩා පිටිපස්ස අහින්න තියෙන්න ඕනේ එහෙනම් අපිට පුළුවන් මොකද රයිට් ක්ලික් කරලා මෙයාගේ උඩ රයිට් ක්ලික් කරලා සෙන්ඩ් ටු බෑක් කියන එක දෙන්න. එතකොට යා පිටිපස්සට තල්ලු වෙලා යනවා. අර මෙයා දිගටම උඩින් පේනවා. දැන් මෙතන චූටි කෑල්ලක් පේනවා තමයි. ඒක ගැටලුවක් නෑ. අපිට පුළුවන් ඒකත් අයින් කරලා දාන්න. නැත්නම් අපිට පුළුවන් මේ දෙන්නම මෙන්න මේ shape එකත් එක්ක මේ shape එක ක්ලික් කරලා fragment කරලත් මේ කෑල්ල delete කරන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කරන්නේ. දැන් මේ shape එක ක්ලික් කරගත්තා. CTRL කියන keyboard එකේ බොත්තම ඔබාගෙන මේ shape එකත් ක්ලික් කරගත්තා. ඊළඟට merge shape කියන එක ක්ලික් කරලා fragment කියන එක දෙනවා. දීලා මට පුළුවන් මෙන්න මේ අනවශ්‍ය කැරල් delete කරලා දාන්න. ඒතකොට මේ ගැටලුව තමයි මේ තනි shape එකක් විතර තිබ්බ කැලේ තුනකට කැඩලා තියෙන්නේ. දැන් මේ වගේ වෙලාවකදී අපිට පුළුවන් control button බාගෙන මේ කැලේ තුන මෙන්න මේ විදිහට තෝරගන්න. මේ කොටස් තුන තෝරගෙන ආයෙත් අපිට පුළුවන් shape format එකේ තියෙන merge shape එකේ තියෙන union කියන එක භාවිතා කරලා මෙයාව තනි shape එකක් බවට පත් කරන්න ආයෙත් පාර. දැන් මේ පිටිපස්සෙන් ඉන්න එක නම් මේ විදිහට කැපිච්ච shape එකක් විතරම බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් ඔන්න අපි ඒ කොටස් ටික හදාගෙන ඉවරයි.
පළවෙනි shape එක දාලා තියෙනවා දෙවෙනි shape එක දාලා තියෙනවා තුන්වෙනි shape එක දාලා තියෙනවා හතරවෙනි shape එකත් අපි දාගෙන තියෙනවා දැන් අපි දාගන්න ඕනේ පස්වෙනි shape එක හරි එහෙනම් අපි දාගමු පස්වෙනි shape එකත් ඒ විදිහටම හරි මම මේක පොඩ්ඩක් මෙහෙට ගිහිල්ලා තියාගන්න මොකද මේ පැත්ත පේන්නේ නැති නිසා හරි දැන් පස්සේනේ ෂේප් එකට ඕනේ මෙන්න මේ කොටස පොඩ්ඩක් ඉනවා ඩොප්ලිකේට් එකක් දාගෙන පවර් පොයින්ට් කියන්නේ 100ට 90කට තරා ඩිසයින් ඩිසයින් ටික කරාට පස්සේ තමයි අනිත් දේවල් ටික කරන්න තියෙන්නේ මේක තමයි පස්සේනේ ෂේප් එක දැන් අපි මෙයාව තමයි අඳගන්න යන්නේ අපිට උදේ මෙතෙන්දිත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ රෙක්ටැන්ගල් එකක් අරගෙන මෙන්න මේ විදිහට අඳගන්න පුළුවන් චුට්ටක් මහත් වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි. දැන් ඔයාලට පේන ඇති මෙතන ගැටලුවක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ කොටස අපිට හිස් ඉඩක් විදිහට තමයි තියෙන්න ඕනේ. මේ කොටස තිබිලා බෑ මේ මෙන්න මේ වගේ කොටුවක් වගේ. දැන් ඔයාලා දන්න ෂේප් එකක් කපා ගන්නෙත් කොහොමද කියලා. දැන් අපි කරන්න ඕනේ එහෙනම් අනවශ්‍ය කොටස වහා දාන්න ඕනේ තවත් ෂේප් එකක්. ඉන්සර්ට් එකට ගියා. ෂේප් එකක් විදිහට මම රෙක්ටැන්ගල් එකක්ම තෝරගන්න මේ විදිහ රෙක්ටැන්ගල් එකක් අරගෙන නිකන් රෙක්ටැන්ගල් එක අඳගන්න. अनावश्य දැන් අපිට පුළුවන් මේ වහගන්න දාපු ෂේප් එකත් එක්ක අපිට අවශ්‍ය ෂේප් එක දෙන්නම සිලෙක්ට් කරගන්න මෙන්න මේ විදිහට. ඊළඟට ෆෝ මේ ෂේප් ෆෝමැට් එකට ගියා. මෙතනින් ෆ්‍රැග්මන්ට් කියන එක දුන්නා. දැන් අපිට අනවශ්‍ය ටික සිලෙක්ට් කරලා ඩිලීට් කරන්න තියෙනවා. ඔන්න මම සිලෙක්ට් කරා පළවෙනි අනවශ්‍ය කොටස ඩිලීට් කරා. අනවශ්‍ය කොටස ඩිලීට් කරා. දැන් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් අපි පළවෙනි ෂේප් එකක් දාගත්තා, දෙවෙනි ෂේප් එකක් දාගත්තා, තුන්වෙනි ෂේප් එකක් දාගත්තා, හතරවෙනි ෂේප් එකක් දාගත්තා, පස්වෙනි ෂේප් එකක් දාගත්තා. තවදුරටත් මේ ෆොටෝ එක ඇතුලේ අපිට ෂේප් බලා ගන්න ලැබෙන්නේ නැහැ. මේක ඇතුලේ තියෙන්නේ ඉතුරුලා තියෙන්නේ ටෙක්ස්ට් බොක්ස් සහ ෆොටෝස් විතරයි. ටෙක්ස්ට් බොක්ස් තියෙනවා, ෆොටෝස් තියෙනවා. අපි එහෙනම් මෙතන ෆොටෝ එක දාගෙන ඉමු. ඊළඟට බලමු තව මොනවද කරන්න පුළුවන් කියලා. මම Google image search එකට ගිහලා search කරගන්නා building කියලා. ඔයාලත් save දෙර search කරගන්න. search කරන එක නම් පේන්නේ නැති වෙයි screen එකේ. ඒ ගැටලුවක් නෑ ඔයාලා Google එකට ගිහලා search කරන් building කියලා ඕන තරම් photo බලා ගන්න පුළුවන්. හරි. දැන් මම PowerPoint එකට ඇවිල්ලා right click කරලා paste කරගන්න. මෙන්න මම इंटरनेट कॉपी करते फोटो मे दागन दैन मत मे फोटो दागन मेमे सुधुपाट को मे मेतन सुधुपाट को मेकट गेलपेन विद्य मम्म आगे सैस चुट अड़क रही प्रमाण गेलपेन विद्य मेन मेहिम मन चुट लुक्कर एट संपूर्ण मेहन मेन मेहिम तीयाग हर द මට කවුරුහරි කෙනෙක් කියන්නේ දැන් මෙයා ගොඩ හැමෝටම වඩා ඉස්සරහින් ඉන්නේ මෙයාව යවන්න පිටිපස්සට මොකද කරන්න ඕනේ එහෙනම් මොකද කරන්න ඕනේ දැන් මෙයා ඉන්නේ හැමෝටම වඩා ඉස්සරහින් සෙන්ඩ් ටු බෑක් කරනවා අන්න හරි සෙන්ඩ් ටු බෑක් රයිට් ක්ලික් කරලා සෙන්ඩ් ටු බෑක් කියන එක දෙනවා එතකොට මෙයා හැමෝගෙම පිටිපස්සහට තල්ලු වෙලා යනවා ඒ තල්ලු වෙලා ගියත් මෙයාගේ දැන් අනවශ්‍ය කොටස් ටිකක් තියෙනවා මෙන්න මේ විදිහට මේ උඩ කොටස වුන්නේ නැහැ අපිට මේ විලාවේදී අපිට පුළුවන් පිච්ච ෆෝමැට් කියන ටැබ් එකට ගිහිල්ලා දැන් මේක එන්නේ ෆොටෝ එක කොට ක්ලික් කරොත් දැන් මෙහෙම නිකන් ඉඳලා හොයන්නවා පිච්ච ෆෝමැට් කියලා මගේ එකක් මගේ එකේ නෑ කියලා කියන්න එපා ක්ලික් කරොත් විතරයි එන්නේ ෆොටෝ එක කොට ක්ලික් කරොත් විතරයි එන්නේ ක්ලික් කරලා මෙන්න මෙතන දෙනවා ක්‍රොප් කියලා වම් අත පැත්තේ අපිට සෝරි දකුණු අත පැත්තේ බලා ගන්න පුළුවන් ක්‍රොප් කියලා මේ ක්‍රොප් කියන එක ක්ලික් කරලා මෙන්න මේ කළු පාට කොටස් පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට කපා ගන්න මේක ඇල්ලපාවිච්චි මේක කපා ගන්න පුළුවන්. ඉතින් අපිට කරන්න තියෙන්නේ අනවශ්‍ය කොටස කපලා දාන එක. දැන් මේක තිබ්බේ මේ විදිහටනේ. මම මෙන්න මෙහෙම අරගෙන දම්පාට තීරුවේ කෙලින් ඉඳලා හදාගෙන එතෙන් තියාගෙන
slide එකේ වෙනතන click කරලා දානවා. දැන් එයාව ඒ ගානට crop වුණා. තන් crop එක ආයෙත් පාරක් click කළා මේකේ තියෙන දා හරි පේන්නේ නැත්නම් මේ දර පහළට අදගෙන ඉන්නත් පුළුවන්. එහෙමත් ගැටලුවක් නැහැ. ඔයාලා කැමති විදිහකට ඒක කරගන්න. හරි. දැන් මේක බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනද මේ ෆොටෝ එක black and white. එහෙනම් අපි කරන්න ඕනේ ෆොටෝ එක උඩ එක පාරක් click කරන්න ඕනේ. පිච්ච ෆෝමැට් කෙනෙක් click කරලා මෙතන තියෙනවා color කියලා option එක. මේ තියෙන්නේ color කියලා option එකක් තියෙනවා. මේ color කියන option එක click කරලා ඔයාලට පුළුවන් මෙතනින් black and white එක උඩ click කරගන්න. ඔන්න මේ ෆොටෝ එක දැන් black and white වුණා. ඒ වගේම මේ ෆොටෝ එක පොඩ්ඩක් බොඳ වෙලා තියෙන, blur වෙලා තියෙන. මේ වෙලාවගේ වෙලාවකදී අපිට පුළුවන් ෆොටෝ එක උඩ එක පාරක් click කරලා artistic effect කෙනෙකුට ගිහිල්ලා මෙතනින් බොඳ වෙලා තියෙන එකක් තෝරගන්න. මෙතන ගොඩක් දේවල් තියෙනවා. එක එක විදිහට දැන් pencil art වගේ දේවල් එක එක වගේ දේවල් තියෙනවා. ඉතින් මම මෙතින් තෝරගන්නේ බොඳ වෙලා වගේ තියෙන එක. මෙතින් බලා ගන්න පුළුවන් කොහොමද පේන්නේ කියලා. මම බොඳ වෙලා තියෙන එක තෝරගන්නවා. ඔන්න පොඩ්ඩක් බොඳ කරගත්තා. හරි. දැන් අපි මේකේ තියෙන වැඩ ගොඩක් දුරට ඉවර කරගෙන ඉවරයි. ඔව් කියන්න. තව ෆොටෝ එක පොඩ්ඩක් zoom එකට දාන්නකෝ. හයි මං zoom එකට දාන මේක නේ මේක නේද නෑ සර් බිල්ඩින් එක ආ බිල්ඩින් එකේ Google කරලා ගන්න බිල්ඩින් කියලා ඒක හම්බුනේ නෑ සර් පොඩ එක දාන්න හරි කමන්න වෙන එකක් දාන්න ඒකම දාන්න ඕනේ හරි මම මෙතෙන් තියාගත්තා දැන් මේකත් බ්ලර් කරලා තියෙන්නේ දැන් අපිට ඉතුරුලා තියෙන ටෙක්ස්ට් බොක්ස් දෙකක් දා ගන්න විතරයි මෙතන ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙනවා සිම්පල් ප්‍රසන්ටේෂන් කියලා යටින් මේ ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙනවා ඉගෙන අකුරු පේන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙනවා. අපි එහෙනම් insert එකට ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන මෙන්න මෙතනින් මේ විදිහට අඳ ගන්නවා ටෙක්ස්ට් බොක්ස් එක. දැන් මේක ඇතුළ අපිට type කරන්න පුළුවන්. මොකද type කරන්න ඕනේ simple presentation. මම එක අකුරු ටිකක් ටයිප් කරගත්තා. ආයෙත් insert එකට ගිහිල්ලා text box එකක් අරගෙන මෙතනින් අඳ ගන්නවා තවත් text box එකක් මෙන්න මේ විදිහට. දැන් මෙතන ටිකක් දිග text එකක් තියෙන මම නිකන් ටයිප් කරගන්නවා මේ වගේ. හරි. ඔන්න මම දෙක මේ text box දෙකක් දැන් දාගෙන තියෙනවා. දැන් මේක ඇතුළේ තියෙන ඕන දේවල් ඔක්කොම ටික අපි slide එකට දාගෙන ඉවරයි. දැන් අපිට තියෙන මේකේ පාට හදන්න සහ අකුරු වල size එක හදාගන්න අකුරු වල පාට වෙනස් කරගන්න විතරයි. මම මෙන්න මේ text box එක තෝරගන්නවා. මෙයව තෝරගෙන මේකේ font size එක වැඩි කරන්න ඕන දන්න මේ A අකුරත් එක්ක චූටි ඉඳලා කොට තියෙන එක click කරලා අපිට පුළුවන් font size එක වැඩි කරන්න. මෙන්න මේ විදියට. හරි. මම මේක මේ විදියට තියාගන්න. මෙයාගේ font එකේ color එක වෙන්න ඕන සුදු පාට. එහෙනම් මේක click කළා සුදු පාට කරගන්න පුළුවන්. මේ අකුරු ටික නම් ලොකු වෙන්න අත්‍යවශ්‍යත් නැහැ. මේ විදිහටම තියාගන්න පුළුවන්. සයිස් එකේ වෙනසක් නැහැ. මොකද මේ වගේ චූටි සයිස් එකකින් තමයි මෙයාට පුළුවන් වෙන්නේ. ඊළඟට කියන්නේ මේගොල්ලෝ පාට එකතු කරගන්න. මුලින්ම අපි පළවෙනි shape එක තෝරගමු. දැන් මෙතන පළවෙනි shape තමයි මේ තියෙන්නේ. මේ shape එක තෝරමු. shape format එකට ගිහිල්ලා shape fill කියන click කරලා තද රතු පාටක් දෙනවා. මෙන්න මේ වගේ පාටක් දෙනවා. ඒ වගේම මතක ඇතුව අවුට්ලයින් එකත් no outline කියක දෙන්න ඕන. ඔන්න outline එකත් අයින් කරගත්තා. ඊළඟට දෙවනි shape එක. මෙන්න මේ shape එක. දැන් එයාත් රතු පාට වගේ පාටක් හැබැයි මේ තරම් තද නැහැ. එහෙනම් මට පුළුවන් shape fill එකට ඇවිල්ලා වෙනත් රතු පාටක් තෝරලා දෙන්න. මම මේක තෝරගන්නම්කෝ. මතක ඇතුව outline එකත් no outline කියන එක දෙන්න ඕන. ඔන්න තවත් shape එකකට පාටක් දාගත්තා. දැන් තුන්වෙනි ෂේප් එක. තුන්වෙනි ෂේප් එකේ පාට තියෙනවා මෙන්න මේ පාටම තමයි. එහෙනම් මම තුන්වෙනි ෂේප් එක. මේ ක්ලික් කළා ෂේප් ෆිල් කියන එකට ඇවිල්ලා අර දාගත්තු තද රතු පාටම දා ගන්නවා. අවුට්ලයින් එක no outline දෙනවා. ඊළඟට මෙන්න මේ කොටස. මෙන්න මේ ෂේප් එක. කියන්නේ හතරවෙනි ෂේප් එක. හතරවෙනි ෂේප් එකේ තියෙන තද අළු පාටක් වගේ එකක්. මම ෂේප් ෆිල් එක කියලා තද අළු පාටක් මෙන්න මේ විදිහට එකතු කරගන්න. මතක ඇතුව අවුට්ලයින් එක no outline දෙන්න ඕන. දැන් මෙන්න මේ shape එකට දා ගන්න ඕන තද අළු පාට. එහෙනම් මේ click කරලා shape fill එකට ගිහිල්ලා ඒ තෝරගත්ත අළු පාටම අපිට මේ විදිහට තෝරගන්න පුළුවන්. මතක ඇතුව outline එක no outline දෙන්න ඕනේ.
මේක තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා මම ඒ ටික දැන් කියලා දෙන්න. දැන් මේ රතු පාටක් ගැලපෙන්නේ නැහැ වගේ මට එහෙනම් පුළුවන් shape fill එකට ඇවිල්ලා more fill colors කියන එක click කරගන්න. මෙතනින් අපිට පුළුවන් අර තෝරගත්තර වඩා පාට මේ තැන් දෙක භාවිතා කරලා තෝරගන්න පුළුවන්. තද කරගන්න, ලා කරගන්න, ඕන දෙයක් කරගන්න පුළුවන්. මෙන්න මේ තැන් දෙක පාවිච්චි කරලා. ඉතින් පොඩ්ඩක් මේක පාවිච්චි කරලා බලන්න. එතකොට තමයි ඔයාලට අදහසක් එන්නේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි මම කස්ටම් එකකින් පොඩ්ඩක් තදව ගතිය වැඩි කරලා ඕකේ කරගන්නවා. හරි. මම හිතනවා දැන් නම් හොඳට පේනවා කියලා තියෙන්න ඕන විදිහටම. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙන්න මේ ෆොටෝ එකේ මෙන්න මේ චූටි කොටස ඒක විතරක් වෙන පාටකින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම ඔයාලට කිව්ව කොහොමද shape එක කෑලි කෑලි වලට කපන්න කියලා. දැන් මට වෙන්න ඕනේ මෙන්න මේ කොටස විතරක් තනි මේ වෙන කොටසක් විතර කපා ගන්න ඕනේ. එහෙනම් මම insert එකට ගිහිල්ලා මට කපා ගන්න අවශ්‍ය කොටස සම්පූර්ණයෙන්ම වහලා දානවා මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට වහලා දානවා. දැන් මේ shape එකේ වැරද්දක් තියෙන පොඩි ඒ තමයි මේක තියෙන්න ඕනේ මෙන්න මේ කෙලින්. ඒ පොඩක් පොඩ හිතන්න යන්න එපා. එහෙම නම් තියෙනවා. හරි. දැන් මේ කරන වැඩේට ඒක අදාළ නැහැ. මම මේ නිකන් කරේ. හරි. දැන් අපි වහ ගන්න පාවිච්චි කරපු shape එකත් එක්ක අපිට අවශ්‍ය shape එකත් click කරලා මෙන්න මේ විදියට shape format එකට ඇවිල්ලා මෙතනින් fragment කියන එක දෙනවා. දැන් මම අනවශ්‍ය දේවල් ටික delete කරනවා. මට මේ මෙන්න මේ කොටස අවශ්‍ය නැහැ. ඔන්න delete කරා. ඔව් කියන්න. සර් දැන් මේ මෙතන ෆොටෝ එකක් ගන්න මගේ ෆොටෝ එකකින් සර් දැන් desktop එකේ ඒ desktop එක සර් මෙතන පෙන්නන්නේ නැහැ. ෂෙයා කරලා පෙන්වන්න. දැන් මෙතන picture කියලා ගත්තහම දැන් මේ මෙතන අයිනෙන්ස මේ පෙන්වන්නේ නැහැ නේද desktop කියලා. හරි ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්නකො windows වලින් powerpoint අමතක කරනවා ටිකට. ඕක cancel කරලා cross කළා සර්. හරි තිබ්බත් කමක් නැහැ ෆෝල්ඩර් එකක් ඕපන් කරන්න. හරි හරි එතනත් පේන්නේ නැහැ නේ. ඒකයි තමයි තමයි මේ powerpoint එක ඇතුලේ පේන්නේ නැත්තේ උදේට desktop එක නැති නිසා. හරි මෙහෙමයි කරන්න ඕනේ. යන්න C එකට. C කියන partition එකට යන්න. සයිඩ් එකෙන් යන්න තිබ්බා වට. යන්න users කියන එකට. ඔයා පාවිච්චි කරන HK කියන නමද? ඔව් සර්. හරි ඒක යන්න. ඔය desktop කියන එක ඇදලා දාගන්න ඔය ලයිබ්‍රරි කියන කොටස ඇතුළට ඩෙස්ක්ටොප් කියලා ෆෝල්ඩර් එකක් තියෙන්නේ. ආ ඒක ඇද්දගෙන ඇවිල්ලා ලයිබ්‍රරි කියන ඇතුළට දාන්න. ඒතර මේ කොපි වෙන හදනවා. නෑ කොපි වෙන්නේ නෑ නිකන් දාන්න. එහෙම දාන්න එපා. එතකොට කොපි වෙනවා. ලයිබ්‍රරි කියන එක ඇතුළට ගෙනවලා දාන්න. ඒ කියන්නේ චූටි ඉරක් වගේ පෙන්වනවා වට. තව පොඩ පහලට එන්න. චුට්ටක් පහලට අරගෙන. දශමයක් විතර පහලට අරගෙන. ඒක ලයිබ්‍රරි එකට දෙන්න දාන්න දෙන්නේ. හරි එහෙනම් ඩෙස්ක්ටොප් එකට රයිට් ක්ලික් කරන්නකෝ. එහෙන් බැරි වෙන්නේ නැහැ. ඔයා හරියටම තියාගන්න ඒකයි. සෙන්ටු කියන එකේ බලන්න මොනවද තියෙන්නේ කියලා. හරි ඔය include in library කියන තියෙන උඩින් එක ඒ ක්ලික් කරන්න. sorry ක්ලික් කරන්න එපා ඒක ඉස්සරහට යන්න. හරි. create new library කියන එක ක්ලික් කරන්න. හරි. ආස දැන් ආවා. දැන් ආවා. හරි දැන් ඔක් ක්ලෝස් කරලා දානවා. දැන් පවර්පොයින්ට් එකේ ලාවෙත් බලන්න ඉන්සර්ට් එකට ගිහිල්ලා පෙන්වනවද කියලා. දැන් ඔය ඩෙස්ක්ටොප් තියෙනවනේ. ආවස දැන් දිනවා. මෙහෙරුණේ කතරවල මේ වගේ අහන්නේ නැහැ ඔය. ඈ යාලි දෙක. ඔය ගෙදර තියෙන ශබ්ද තියෙන කට්ටිය පොඩ්ඩක් මියුට් කරගන්න. හරි දැන් අපි කර කර හිටියේ. අපිට shape එක කොටස් දෙකකට වෙන් කරගත්තා. එහෙන් වෙන් කරගන්න හේතුව තමයි මෙතන මේ අපි දැන් example එකක් විදිහට අරගෙන තියෙන slide එකේ මෙන්න මේ චූටි කොටස විතරක් වෙන පාටකින් පෙන්නලා තියෙන එක. මම මේ අලුතෙන් ගත්ත කොටස විතරක් click කරලා shape fill එකට ගිහිල්ලා ඒකට චුට්ටි තද පාටක් දාගන්නවා මෙන්න මේ විදිහට. එයාගේත් outline එක අයින් කරගන්න ඕන. හරි.
දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ස්ලයිඩ් එක ඒ විදිහටම අපි නිර්මාණය කරලා තියෙනවා. හරි. දැන් මේ කරපු වැඩේ ඇතුලේ කාට හරි ගැටලුවක් තියෙනවද කොහොමද මේක කරේ? අතන කොහොමද කරේ? මෙතන කොහොමද කරේ කියලා කවුරු කෙනෙක් ගැටලුවක් තියෙනවද? සර් මට එකක් තියෙනවා මේ දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න සර් මේ ප්‍රශ්නයක් තියෙනවා. හරි හරි වෙනන්න. ෂෙයා කරලා පෙන්නන්න මොකද්ද ගැටලුව? ඔයාගේ 2010 පෙන්නන්නකො. මේ 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 දැන් ක්ලික් කරපු කොටස ඔන්නයි කොටස ඒකෙස මේ ඩිසයින් එකේ අද මේ කෙලින් හදා ගන්න බෑනේ සර්. මොකක්ද ඔය ක්ලික් කරපු කොටස මට පොඩ්ඩක් ඇදලා පැත්තට දාලා පෙන්නන්න. ඇයි එහෙම එකක් වදාලා තියෙන්නේ? එහෙම එකක් දැම්මේ සර් මේ මෙතන හිටන් පුරව ගන්න විදියක් නෑ සර් ඒකේ. හිටන් පුරව ගන්න විදියක් නෑ. ෂේප් නෑ. ලොකුනේ ඊට උඩින් තියෙන ත්‍රිකෝණය අමතක කරන්න ඕනේ ත්‍රිකෝණයක් නැහැ කියලා හිතන්නකෝ අනිත් shape එක ක්ලික් කරන්න නිල් පාට හරි ඒක ඉස්සෙල්ල දික් කරගන්නකෝ ආ එයාගේ මහත පොඩ්ඩක් අඩු කරගන්න හරි ආ දැන් තියාගන්න හරියටම හරි දැන් ත්‍රිකෝණය ගෙනල්ලා ඒකට ගැළපෙන විදිහට හදාගන්න හැඩතලයක් මතු කරගන්න ඒ පේන එක වෙනසක් කරන්න ඕන නම් අනිවාර්යෙන්ම ඔයා පාවිච්චි කරපු ෂේප් දෙකම වෙනස් කරලා තමයි ඒ වෙනස්කම කරන්න සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් නෑ වෙඩි තව කාටද ගැටලු තියෙන මේක හදපු කට්ටිය ඉන්නවනම් මාත් එක්කම මොනවා හරි ගැටලුවක් ආවද මේ විදිහට හදාගෙන යන්න. ගැටලු තියෙන කට්ටිය ඉන්නවද? හරි එයා ගැටලු තියෙන කට්ටිය නෑ. මට දැන් පෙන්නන්න ඔයාලා මේක සම්පූර්ණ කරන්න ඕනේ නෑ හදපු කොටස් ටික පෙන්නන්න. ඕන නේද? කියන්නේ මම කලයක තෝරගත්තට පස්සේ සර් මේ කලයක මේ අර ලයින් එකක් ඔය වෙන්නනවනේ සර් පොඩ්ඩක් ෂෙයා කරලා පෙන්නනවද හා සර් හරි මොකද ලයින් එකක් වගේ පේනවා කියන්නේ දාලා පෙන්නන්න මොකෝ මේ ස්ක්‍රීන් එකට වෙලා තියෙන්නේ ලයින් එකක් පෙන්නන්න මෙනු මෙතන සර් ආර මේ වෙන් කරල ගත්ත දැන් ඉතින් එහෙම පේන්නේ පාට දෙකක් දාලා නිසානේ එකම පාටක් තෝරගන්නවා සර් එකම පාටක් දැම්ම පේන්නේ නැහැ වෙනස පාට දෙකක් දැම්මත් වෙනසක් පේනවා. ඒ වෙනස තමයි පේන්නේ. හරි. බලලා බලන්න ඔය එකම පාට. ඒතර වෙනස පේන විදිහක් නැහැ. හා සර්. පාට දෙකක් තියෙද? හරිම පේනවනේ වෙනස. ඔව් කියන්න. සර් මම දැන් ෆොටෝ එකක් දැම්ම සර් කළු පාටින් තව එකක් තියෙනවා නේද? ඒක සර් දැන් මෙතනින් වැහලා ඒක ෂෙයා කරලා පෙන්නන්න වේද? ආ පුළුවන් සර්. ෂෙයා කරලා පෙන්නන්න. මේක ඔව් ඒ
එකේ යටට ඇරියම්ද පොර ෆොටෝ එක මෙතනින් මතුවේ. එහෙනම් දැන් ෆොටෝ එකත් ආයි පිටිපස්සට යන්න. එතකොට ආයි මේක මතුවේ. මෙතන. දැන් ෂේප් එක ක්ලික් කරලා පොඩ්ඩක් අදින්න දකුණු පැත්තට. ඔය යට තියෙන දකුණු 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 දකුණු. ඒ දකුණ. නෑ අදින්න කියලා කිව්වේ එයාගේ දිග වැඩි කරන්න කියලා කිව්වේ. තියෙන තැන නෙවෙයි. फोटो एक बेहतर पोट आंग एक आंट दिया गया हरी दें दें वो कहना सेंडु बैक करा रोड रखना है हरी फोटो का सेंडु बैक कराना को फोटो का सेंडु बैक कराना को फोटो का अन्य सेंडु बैक कराना हाँ हरी वो एक मुख्य देख रहे इस साला शेप पे का सेंडु बैक करा फोटो का इधर बस सेंडु बैक करा आलू पे का शेप पे का राइट का सेंडु बैक करा දැන් ෆොටෝ එක රයිට් එක සෙන්ඩ් බෑක් කරා. ආ හරි. දැන් ඔයාලට අනවශ්‍ය කෑල්ලක් තියෙනවනේ ෂේප් එකේ. අලු පාට ෂේප් එකේ. ඔව්. මේක පැත්තෙන් පේනවනේ. ඒ කොටස හොඳට ආවරණය වෙන විදිහට මොකක් හරි ෂේප් එකක් දාන්න ත්‍රිකෝණයක් වෙන්නත් පුළුවන්. නැත්නම් රෙක්ටැන්ගල් එකක් වෙන්නත් පුළුවන්. මොනවා හරි කවන්නෑ. කොහොම හරි ඒක විතරක් හොඳට කවර් කරන්න. අනේ හරි. ඔය විදිහට අරන් ගිහලා කවර් කරන්න. ඉර කෙලින් තියෙන්න ඕනේ. හරි. ඔහොම තිබ්බට ප්‍රශ්නකුත් නෑ හැබැයි. මේ කරන්න යන වැඩේට ඔහම තිබ්බට ප්‍රශ්නකුත් නැහැ. සයිස් හරියටම තියෙන්න ඕනේ නැහැ. ලොකු උනට කමක් නැහැ. හරි. දැන් ඒ අලුතෙන් දාගත්ත ෂේප් එකයි අලුපට ෂේප් එකයි දෙකම සිලෙක්ට් කරගන්න කන්ට්‍රෝල් කී එක බාගෙන. හරි. දැන් ආවාගේ 2019 දෙන ෆ්‍රැග්මන්ට් ඔප්ෂන් එක නැහැ නේද ඔකේ? නැහැ සර්. මේ මොනවද ඔතන තියෙන්නේ? සබ්ස්ට්‍රැක්ට්. ආ සබ්ස්ට්‍රැක්ට් කියන එකද? हरियाणा හරි ඔයාලට කරන්න වැඩක් තියෙනවා මෙන්න මෙහෙම කරන්න ඔය ෂේප් දෙකම ඩිලීට් කරන්නකෝ ඉන්සර්ට් එකේ ගිහලා ෂේප්ස් එකට ගිහිල්ලා ඔතන තියෙනව නේද ඔය මවුස් පොයින්ටර් කෙලින්ම පහළට එන්න හිටපු තැනින් කෙලින්ම බලන්න උඩ 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 බේසික් ෂේප්ස් එකේ 1 2 3 4 5 6 වෙනි ෂේප් එක ඒක අන්න හරි ඒක ඇඳ ගන්නකෝ අවශ්‍ය විදිහට එලියට තිබ්බට කපෙට්ට තිබ්බට කමන්නේ. ඔගේ සයිස් හදාගන්නේ ෆොටෝ එක වැහෙන්නේ නැතුව මුකුත් නතු හදාගන්නකෝ. ස්ලයිඩ් එකෙන් එලියට තිබ්බට කමන්නේ. ඔය කහපාට කොටුවෙන් පුළුවන් එයාගේ ඇන්ගල් එක අඩු වැඩි කරගන්න. අනිත් පැත්තට කරන්න ඕනේ කහපාට ගෑවි. ආන් එහෙම කරලා ඉස්සලා හදාගන්න ඔක ෆොටෝ එක පැත්ත හදාගන්නකෝ ඉස්සලාම මුලින් හරි දැන් ස්ලයිඩ් එකෙන් එළියට එන්න මදල දාන්න හරි කමන්න එහෙම තිබ්බට කමන්න හරි දැන් සෙන්ඩු බෑක් කරන්න පාටකුත් දෙන්න සෙන්ඩු බෑක් කරලා පාටකුත් දෙන්න ඉස්සෙල්ලම දැන් ෆොටෝ එකත් සෙන්ඩු බෑක් කරන්න ෂේප් එකේ උස අඩු කරන්න ෂේප් එකේ මේ ෂේප් එකේ සර් ඔව් ඔව් ඒකේ ෆොටෝ එකේ කෙලින් තියෙන්න ඕනේ උඩින් නෙවෙයි යටින් අඩු කරන්න ඕනේ යටින් 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 ఫోటో එක කෙලින් තියෙන්න ඕනේ ආන් එහෙම හරි දැන් අර පොඩ්ඩක් ඒත් ෆොටෝ එක වැද්දෙන් චූටි කෑල්ලක් පේනවනේ දැන් ෂේප් එක ක්ලික් කරලා කහපාට කෑල්ලෙන් ඒකත් අඩු කරගන්න කහපාට කෑල්ලෙන් ඒක අඩු වෙයි ආ හරි හරි දැන් වාට ඕක ඔහොම තියාගන්න පුළුවන් මොකද ස්ලයිඩ් ෂෝ මෝඩ් එකට දාපුවාම අර පිටින් තියෙන කෑල්ල පේන්නේ නැහැ ඔහොම තියාගන්නත් පුළුවන් දැන් මේක මකන්න බැරිද සර් ඔයාගේ දැන් ඔප්ෂන් එක නැහැ ෆ්‍රැග්මන්ට් කියන එනම මේම කරන්න. ඕක දැන් හරි මේ ස්ලයිඩ් එකේ ගානටම කොට කරගන්නකො. ගෑවි නොගෑවි තියෙන. අනික කට්ටිය බලාගන්න මේ කරන්න පුළුවන් එක එක දේවල් පෙන්වන්නේ මේ වගේ වෙලාවක. හරි. ඕක කොහොම තියලා ත්‍රිකෝණයක් අරගෙන සුදු කෑල්ල වහලා දාන. ත්‍රිකෝණයක් අරගෙන සුදු පාට කෑල්ල වහලා දාන්න. අනික කට්ටිය බලාගන්න මේ වගේ
මොකක් හරි අවස්ථාවක් ආවොත් එහෙම මෙහෙම තමයි වැඩ කරන්න ඕන. එච්චර කරකන්න එපා. ඔය ඍජු කෝණය කෙලින් තියන්න. අංශ 90 කෝණය කෙලින් තියන්න. ස්ලයිඩ් එකටයි. ඔහොම කරකන්න එපා. අන්න එහෙම කෙලින් තියාගන්න ඉස්සලා. අන්න. දැන් මේ 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 ත්‍රිකෝණය උස අඩු කරලා හදාගන්න ගැලපෙන විදිහට. उटन यूनियन करेंगे මේ වගේ කරගන්න බැරි වුණොත් එහෙම ත්‍රිකෝණ කෑල්ලක් දාහරි රවුම් කෑල්ලක් දාහරි මොනවා කරලා හරි කමන්නේ කිස්තන වහලා දැම්මනම් ප්‍රමාණවත් මොකද මේක හදපු හැදුවට පස්සේ දැන් ඔයාලා මේක ප්‍රසන්ටේෂන් යන හදන පාවර්පොයින්ට් පාවිච්චි කළා මේක පෙන්න පෙන්න ඉන්නකොට කවුරුවත් ඇවිල්ලා කො මේක කොහොමද දැන් මේක අහන්නේ යාලට අවශ්‍ය කරන්නේ මේ පේන දේ විතරයි දැන් කවුරු පාට දැම්මේ කොහොමද මෙතන රතු පාට දැම්මේ කොහොමද ඕක බලන්න කවුරුත් ඉන්නේ නැහැ එනිසා හරි ඊයේත් හැදුවස මෙහෙම ඉලක්කක් නෑ මොකද්ද පන්සල් ඊ හදුවත් එක දැන් ඊ හදපු එක හිම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ නේ කොහමද ඇදි අනේ මන්සල් ඒක දැන් මාත් කල්පනා කරේ දෙදුම් පාරක් ඔය වගේ දේවල් කරන්න එතකොට මේ වඩ උත්තර එකපාරක් මතු වෙනවා එකපාරක් කරද්දි තමයි මේ හිතා ගන්න බැරි වෙන්නේ මොකද කරන්නේ දැන් කියලා දෙදුම් පාරක් කරනකොට ප්‍රශ්නයක් නැති වෙලා යනවා හරි එහෙනම් මේක තමයි මං හදපු ස්ලයිඩ් එක. පේනවද ස්ක්‍රීන් එක? හරි. තව කට්ටි ඉන්නවද මේ විදිහ හදපු කට්ටි? මට පොඩ්ඩක් පෙන්වන්න හදපු කට්ටි. භාගයක් හදුවත් කමන්නේ නැහැ. පෙන්වන්න. කවුරුත් හදලා නැද්ද? අමල් දසනායක හරියටම හදලා තියෙනවා. ඒ කියන්නේ මම පෙන්නපු එකේ ඒ විදිහම හදලා තියෙනවා. පාටවල විතරක් පොඩි වෙනසක් තියෙනවා. ඒ සිම්පල් ප්‍රසන්ටේෂන් පිටිපස්සෙන් තියෙන එකයි ෆොටෝ එකට ඇටින් දෙන ෂේප් එකට අලු පාට දාගන්න. එතකොට ඩිසයින් එක හරි. හරි තව කට්ටි ඉන්නවද? අමල් දසනායක වාගේ නම මොකද්ද? හසලස. ආ හසල. හොඳයි කරලා තියෙනවා ලස්සනයි. ओरिजिनल ඒ ඔය වගේ එකක් පාවිච්චි කරි මොකක් හරි හේතුවක් තියනවද වා හිතලා නිකන් එහෙම හොඳයි කියලා දැම්මද මොකද්ද හිතලා සර් දැන් මේ හොඳයි කියලා ආ එහෙනම් කමන්නේ මං හිතේ වැරදිලා කියලා හරි හරි shape වල colors ටික අර මං පෙන්නපු එකේ පාටම දාන්න එතකොට ලස්සනයි රතුයි අලු පාටයි ලස්සනට යනවා තව කවුද ඉන්නේ පෙන් මේ හදපු කට්ටිය
සර් තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව් මොකද්ද? සර් මගේ අර shape එක මේ يعني slide එකේ කොනටම ගන්න බෑ. පොඩි ඩක් හිස්ස තියෙනවා. මේ shape මේ share කරලා පෙන්නන්න. මොකද්ද slide එක කොනටම ගන්න බැරි ගැල? මෙන්න මේක. ඒක click කරන්න ඉස්සෙල්ලා. slide එක zoom out කරගන්න. आवाज़ ज़ूम आउट करा ज़ूम आउट कर ला तमा एवा के बेला दी हदा गानो हाँ रे सर मौका तो मैं माउस से गेनी आने बैने यहाँ 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 ज़ूम आउट कर पाऊँ बोलवा एक आई तब हाथ भी काटती हो गैरू तीने काटती ना අදපො නැති කට්ටිය ඇයි හැදුවේ නැත්තේ කියලාත් කියන්න ඉතින් ඔය ගමම හිටු උදේට හදලා ගෲප් එකකට දාන්න මොකද්ද හිටු උදේට හදලා ගෲප් එකකට දාන්න ආ හරි හරි මම මේකේ සම්පූර්ණ මේ ස්ලයිඩ් ටික ඔක්කොම පේන ෆොටෝ එකක් දානවා ගෲප් එකට. දැන් කතා කරපු දේවලුත් එකතු කරගෙන ඔයාලගේ අදහසුත් එකතු කරලා ඔයාලා අනිත් ස්ලයිඩ් උත් හදන්න. දැන් මේ හදපු ස්ලයිඩ් එක තරම් අනිත් ඒවා සංකීර්ණ නෑ. හරිම සරල ස්ලයිඩ් ටිකක් තියෙන්නේ. මම මේ ෆොටෝ එක දාන්න. ගොඩාක් ලේසියෙන් හදන්න පුළුවන් ස්ලයිඩ් ටිකක් මා ඉතුරුලා තියෙනවා. මම දැන් ගෲප් එකේ ෆොටෝ එකක් දැම්ම ඕන. සර් ඒක සර් මේ zoom එකට දානවා සර්. zoom එකට ෆොටෝ දාන්න බෑ. පුළුවා. ෆොටෝ? ඔව් ෆොටෝ PDF ඔක්කොම පුළුවා. chat එකට කොහොමද? පුළුවන් සර්. මේ තියෙන document කියලානේ. හරි හරි හරි. මොනවද බෑ කියලා. ඒතනින් පුළුවන් මේ Dropbox, OneDrive, Google Drive. ඒවල තියෙන ඒවා විතරයි සර් පුළුවා. ඔව් ඒවල තියෙන ඒවා විතරයි සර්. මේ මේ chat එකට මම හම්බුණා computer කියලා එකක් එන්නේ කියන් පුළුවන්. කම්පියුටර් එකේ නෝ ඕනම දයක් පුළුවන් ඒකට දාන්න. මැක් එකේ පෙන්වන්නේ නැහැ එහෙම එකක්. Dropbox Google දෙන්නම. නැත්නම් සේ පින්තූරේ කොපි කරන් පේස්ට් කරන්න පුළුවන් දන්නේ නැහැ නේ. එහෙම බැරි වෙදිනේ. බලමු. එහෙම බැරි වෙයි ගොඩක් වෙලාට. මේ මොකද මේකට කනෙක්ට් කරන්න බෑ මගේ Google Drive එක. මේ i-learning එක එකනේ. අනිත් Google වලට පේ ඊට පස්සේ. මේ ඒක දාන්න බෑ. මේ මොකද එහෙනම් සේ WhatsApp එකට දාන්න. WhatsApp දාව තියෙන්නේ. ඒකෙන් ගන්න ගැටලුවක් නැහැ නේ ගන්න පුළුවන් නේ. ආ සර් ගැටලුවක් නැහැ සර්. Zoom එකට දාන්න ෆොටෝ එකේ link එක. පොඩ්ඩක් ඉන්නකෝ. හා සර්. සර් කිව්ව මේ ෆොටෝ එකක් දානවා කිව්වේ group එකට? ඔව් ඕක තමයි. ආ ඒක දාලා නැද්ද? ඔව් මම දාලා තියෙන්නේ. දැන් දැම්මේ. මං කලින් දාලා තිබ්බක? අයියෙන් දැම්මද? ඒක මට මතක නැහැ ඊයේ දැම්මද කියලා. හරි මම ඔයාලට දාන්නම් මේකේ link එකක් Zoom chat එකට. WhatsApp වලින් ගන්න බැරි කට්ටිය මේකෙන් ගන්න. ඔය link එක click කරපහම මේ photo එක open වෙනවා. එතනින් computer එකට save කරගෙන ඊතර ටිකත් හිතලා හදන්න. දැන් මේ අද හදපු කොටස තරම් අමාරු නෑ අනිත් එක ගොඩාක් සරල ෂේප් තමයි තියෙන්නේ. දැන් මේ ප්‍රেজෙන්ටේෂන් එක හැමෝම හදන්න ඕනේ. සර් එරර් කියලා එනවානේ. එරර් කියලා මොකද්ද මොකේද? කොහෙද? ඒ link එක කිව්වට පස්සේ. ආ. ඔය සර්. ඒ මට යන්න බෑ. link එක ඩූ වෙලා දාන්නේ. නැහැම වෙනවා ගොඩක් සමහර වෙලාවල් වලට සර් එරෝඩ් කියලා කියලා එනවනේ හරි හරි වෙන්න පුළුවන් සමහර වෙලාවට ලින්ක් ජෙනරේට් වෙනවා මේ කම්පියුටර් එකේ විතරයි වැඩ කරන්නේ දැන් ඊයේ මතකද ඔෆිස් ඩවුන්ලෝඩ් කරන ලින්ක පෑවේ 24යි වැඩ කරේ අන්න ඒ වගේ වෙලාවල් තියෙනවා ඔෆිස් එකේස අර මේ වින්ඩෝස් 11 දාගන්න කියපේකේ අන්න හරි මේ එතකොට මේ ලින්ක එක ඇත්තටම වැඩ කරන්න මගේ කම්පියුටර් විතරයි ඒකයි හේතුව සර් දැන් මේ අපි මේ ටයිප් කරන අකුර දැන් මේ මට කරන්න වෙන දෙයක් නැහැ WhatsApp දාලා දිනවා එකකින් ගන්න හැමෝ
සර් සර් මැක් එකෙන් පවර් පොයින්ට් හදනකොට අපිත් අර වර්චුවල් එක දාගෙන මැක් එකෙන් පවර් පොයින්ට් ඩවුන්ලෝඩ් කරලා හැදුවට කමන්නේ නැද්ද සර්? හැදුවට කමන්නේ නැහැ ඉතින් බොරු මහන්සි යන්නේ ඒක. ඒ කිව්වේ සර්? ඉතින් වින්ඩෝස් එකේ කෙලින්ම කරන්න පුළුවන් එක වටයක් ගිහිල්ලා නේ කරන්න එතකොට. කමන්නේ නැහැ සර් ආතලටත් එක කරන්න. කරලා බලන්න එන. හා සර්. සර් අපි මේ ටයිප් කරන අකුරු ටිකක් මේ හයිලයිට් කරන්න බැරිද? මට පොඩ්ඩක් ෂෙයා කරලාම පේනනවද? උතර මං කියන්න. මොකද ක්ලික් කරන ඕනේ දැන් ටික එහෙම කියන්න ලේසි තෝ. මෙන්න මේ ටික. හා. හයිලයිට් කරන්න. ඒ කියන්නේ ඉතින් වෙන පාටක් දැම්මම හරි. ඒක අකුරු වලට? හා අකුරු වලට වෙන පාටක් දැම්ම. ඒත් හයිලයිට් වෙනවා. නැත්තම් ඔය හයිලයිට් කියලා ඔප්ෂන් එකක්ම දෙනවා. බෝල්ඩ් කරලා ගන්න පුළුවන්. වෙන පාටක් දාලා හයිලයිට් කරන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් එකට වෙන පාටක් දාලා හයිලයිට් කරන්න පුළුවන්. ඕක කියන්න කියන්න. සර් දැන් මේක සර් පවර් පොයින්ට් එකෙන් thumbnail හදන්නත් පුළුවන් නේ සර්? සර් කම්පියුටරේ zoom එකට එනකොට channel එක පටන් ගත්තු දවසෙන් තියෙන හැම වීඩියෝ එකම thumbnail එක හදාගෙන powerpoint software එක පාවිච්චි කරනවා සර්. සර් කම්පියුටරේ zoom එකට log වෙනකොට එහෙම පන්තියකට එම එනකොට ඒකෙන් එනවා teams service කරලා තියනවා කියලා microsoft teams එක service කරලා තියනවා කියලා ඊට පස්සේ වෙනස් වෙන විදියක් කරනවා වෙන විදියකට මොකද්ද zoom link එක click කරාම teams එක open වෙනවා කියලාද කියන්නේ? ඔව් teams එක open වෙලා ඒකේ සර්විස් කරනවා zoom එක ඊට පස්සේ team එකේ විදිහට zoom එක මේව කරනවා. අනේ ඒක නම් මම ඇත්තටම මම අදමයි අහුවේ හොම් ප්‍රශ්නයක් කාට හරි වෙලා තියෙනවා මීට කලින්. ආ ප්‍රශ්න කියපු දිනෙස තේරෙන්නේ නැහැ. මට තේරුනේ zoom link එක click කරාම teams එක open වෙලා teams එකෙන් zoom එකට එනවා කියන එක හරියටම මට තේරුනේ. පෙන්නන්න පුළුවන්ද මොකක් හරි මට තේරුණේ සර් zoom එකෙන් teams එක open කරනවා වගේ එක. සර් ඒක කරන්නේ zoom එක update කරලා ඊට පස්සේ නැටින් එනවා zoom එක service කරලා කියලා. මෙහෙමයි ඔයා කියන ඔයා සමහර වෙලාවට ඔයා කියන වචන හරිම වචන නොවි වෙන්න පුළුවන්. service නැතුව වෙන එකක් තියන්න පුළුවන්. මට පුළුවන් නම් photo එකක් ගහලා whatsapp එකට දානවද? සර් කිකම සද මම ඒ විදිහට තමයි ලොග් වෙලා තියෙන්නේ. ඒක ආපුව තව ටික දවසකින් තමයි එන්නේ. ආපු වෙලාවක ෆොටෝ එකක් ගහලා දාන්නකො මොකද මං මීට කලින් මේ වගේ ප්‍රශ්නයක් අහලා නැහැ, දැකලත් නැහැ. ඒකයි. බලන්න නැතුව කියන්න බෑ ඒ නිසා. දැන් අපි තව එකක් හදමුකෝ. සර් වෙලාව ප්‍රශ්නයක් තියෙනවා 10 වෙලාව. ආ ප්‍රශ්නයක් නැහැ. 12 වෙනකන් හරි.